මෝහක්ඛයෝ නිබ්බානං. ඒ අපගේ ශාස්ත්‍රු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයටද අපගේ නමස්කාරය වේවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් සැනසුණු ආර්ය මහා සංඝරත්නයටද අපගේ නමස්කාරය වේවා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සුසුකං වත ජීවාම ආතුරේසු අනාතුරා ආතුරේසු මනුස්සේසු විහරාම අනාතුරාති. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය සෑම වෙලාවකම අපේ හෘද සාක්ෂිය සුවපත් කරනවා. බුදුදහම පැහැදිලි කරන විමුක්තිය මරණින් එහා පැත්තේ ලැබෙන එකක් නෙමෙයි. ඒක මේ ජීවිතයේ ලැබෙන තත්ත්වයක්. එතකොට මේ ජීවිතය තුළ අවබෝධය කරා යන්න කැමති ශ්‍රාවකයෙකුට මේ ධර්මය මේ ජීවිතය තුළදීම පරිහරණය කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තියෙනවා, සම්බහුල සූත්‍රය කියලා සූත්‍රයක්. මොකද සමහර අය හිතනවා මේ ධර්මයක් වැඩක් නෑ අපිට. මේ ජීවිතය තුළදී මේ තියෙන කාමභෝගී ජීවිතය ගෙවන්නේ කොහොඳයි වගේ හිතෙන කෙනෙක් ඉන්නත් පුළුවන්. ඉතින් ඇයි මෙහෙම ධර්මයක උදව්ව කියලා ඇහුවාම, එක වෙලාවක දැන් බුදුරජාණන් වහන්සේ විශාල භික්ෂු පිරිසකට අනුශාසනා කළා. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සිලාවතියේ. සිලාවතී කියන ජනපද, ශාක්‍ය ජනපදයට අයිති ගමක තමයි ඒ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ. සිලාවතී වැඩ ඉන්නකොට මේ බොහෝ භික්ෂු පිරිසකට බුදුරජාණන් වහන්සේ මතක් කළා, පින්වත් මහණෙනි, හොඳට තමන් මේ සතිපට්ඨානය තුළ හිත පිහිටවගෙන ඉන්න කියලා. හොඳට මේ කය පිළිබඳවත් විඳීම් පිළිබඳවත් හිත පිළිබඳවත් හිතේ උපදින ධර්මයන් පිළිබඳවත් හොඳට සිහිය පිහිටවාගෙන ඉන්න කියලා බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළා. ତେ මේ අනුශාසනාව ඉවර වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ භික්ෂු සංඝයාට මතක් කළ, පින්වත් මහණෙනි, මේ ලෝකේම ඇති වී නැති වී යනවා. ඒ වගේම ඔබේ කයත් අනිත්‍යතාවයට යනවා. ඔබ තුල ඇති වෙන යම් සුඛ වේදනා දුක් වේදනා නැත්තම් ඒවත් අනිත්‍ය වෙලා යනවා. ඒ වගේම ඔබේ හිතත් නිරන්තරයෙන්ම අනිත්‍යතාවයට යනවා. හිතේ උපදින යම් ධර්මයක් තියෙනවා නම් ඕවත් අනිත්‍යතාවයට යනවා. ඉතින් මහණෙනි, මේකේ කිසිම සාරයක් නැහැ අනිත්‍යම දකින්න කියලා කිව්වා.
ඒම වදාරල භාගිතුන් වහන්සේ වදාලා ඒ වගේම පින්වත් මහණෙනි අනිත්‍ය දැක දැක වාසය කරනකොට තමන්ගේ හිතේ නොඇලෙන විදියටම මේ කය දිහා බලන්න. ඔන්න බලන්න ඕක තමයි බුදුදහමේ පදනම. නොඇලෙන විදියටම බලන්න. දැන් අපිට කය ගැන ඇලීමක් නැද්ද? තියෙනවා. මහණෙනි නොඇලෙන විදියටම මේ කය පරිහරණය කරන්න. තමා තුළ සුඛ වේදනාවක් හෝ දුක් වේදනාවක් ඇති වෙනකොට ඒ වේදනාව කෙරෙහි නොයැලෙන විදියටම පරිහරණය කරන්න. තමන්ගේ හිත ඒ ඒ මොහොතේ හිතේ ඇති වෙන චිත්තසංතානයේ ස්වභාවය දිහා බලාගෙන නොයැලෙන විදියටම පරිහරණය. ඒකට අපි කියන්නේ විරාගානුපස්සී විහෙරති කියලා. නොයැලිමින්ම ඉන්න. හිතේ යම් ධර්මයක් උපදිනවා නම් යම් ධර්මයක් කියන්නේ බොජ්ජංග ධර්මයක් ඉපදුනත් ඒ වාටවත් ඇලෙන්න එපා. මොකද බොජ්ජංග ධර්ම උපදින්නේ හිත තුල. නොඇලිමින්ම දියුණු කරන්න. දැන් හිතේ උපදින ධර්ම කොටාසයක් තමයි බොජ්ජංග ධර්ම. දැන් ප්‍රීති සම්බොජ්ජංගය, ධම්මවිජේ සම්බොජ්ජංගය, පස්සද්දි සම්බොජ්ජංගය ඒවා හොඳ නැද්ද? ඒවා හොඳයි. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේවත් හිතේ උපදින ධර්ම. මේවා කෙරෙහිවත් නොඇලීමම පාවිච්චි කරන්න, නොඇලීමම බහුල කොට වාසය කරන්න. ඒ වගේ මේ විදියට වාසය කරනකොට පින්වත් මහණෙනි නිරෝධානුපස්සී විහෙරති. මේ කය නිරුද්ධ විවි යන ආකාරයේ හිතින් දැක දැකා ඉන්න. ඕකට තමයි සතිපට්ඨාන කියන්නේ. මේ කය නිරන්තරයෙන් අනිත්‍ය විවි යන නිසා නොඇලිය යුතුයි. නොඇලෙන නිසා මේක නිරුද්ධ වී යන ස්වභාවයටයි අයිති. හටගෙන හටගෙන නිවි නිවි යන එකක්. මේ රූපයේ බිඳි බිඳි යන එකක්. වේදනාව නිරන්තරයෙන්ම වෙනස් වෙවි යන එකක්. නිරුද්ධ වෙවි යන එකක්. තමන්ගේ හිතද නිරුද්ධ වෙවි යනවා. දැන් බලන්න මේ බණ අහගෙන ඉන්නකොට ඔබේ හිත නිරන්තරයෙන් නිරුද්ධ වෙවි යනවා. ඒ නිරුද්ධ වෙනකොට ආය හට ගන්නවා. ආය නිරුද්ධ වෙනවා. ආය හට ගන්නවා. ආය නිරුද්ධ වෙනවා. මේ බණ ඇහෙන වෙලාවේ දැන් ඔන්න මේ කන හරහා දැන් නාම රූප පහළ වුණා. දැන් අහිලා මේ වචනේ ඇහෙනකොට ඉස්සෙල්ලා පහළ වෙච්ච එක නිරුද්ධයි. ඔන්න ඔය විදියට හොඳට නිරෝධේම දැක දැකා ඉඳ නිරෝධානුපස්සී විහෙරති. ඒ විදියට වාසය කරනකොට පින්වත් මහණෙනි මේ කය පිළිබඳව පටිනිස්සග්ගානුපස්සී විහෙරති. නොඇලෙමින් නොබැඳෙමින් අතහැර දමා පරිහරණය කරන්න. කය පිළිව. ඒකට කියන්නේ පටිනිස්සග්ගානුපස්සී විහෙරති කියලා. විඳීම් ඇති වෙනකොට මොනවා නිසා සුඛ වේදනාවක් ඇති වුණත් අත්හැරලා පැත්තකට වෙලා ඉන්නවා. සුඛ වේදනාව සමග එකතු වෙලා වාසය කරන්නෙත් නැහැ. දුක් වේදනාව සමග එකතු වෙලා වාසය කරන්නෙත් නැහැ. වේදනාව අත්හැරලා ඉන්නේ. ඒ වගේම මොන හිතක් පහළ වුණත් සමාහිත සිතක් පහළ වුණත් එකතු වෙලා වාසය කිරීමක් නැහැ. වෙන්ව වාසය කරනවා. වෙන්ව වාසය කරනවා. සරාග සිතක් ඇති වුණත්, දෝෂ සිතක් ඇති වුණත්, මෝහ සිත වෙන් වෙලා වාසය කරනවා. ඉතින් මේ විදියට වෙන් වෙලා වාසය කරනවා. ඒ වගේම මහණෙනි හිතේ උපදින යම්තාක් ධර්ම ඇද්ද? මොනවද හිතේ උපදින ධර්ම? පංචස්කන්ධ ධර්ම, ආයතන ධර්ම, ස්කන්ධ ධර්ම, ආයතන ධර්ම, නීවරණ ධර්ම, බොජ්ජංග ධර්ම, ආර්ය සත්‍ය ධර්ම. ඔන්න ඔය විදිහට පස් කොටසයි තියෙන්නේ හිතේ උපදින ධර්ම. බොජ්ජංග ධර්ම උපදිනකොට ඒවා කෙරෙහි ඇලෙන්නේ නැහැ. ඒවාත් අතහැර දමා වාසය කරන. ඒවටත් විශේෂ ඇඟැලුම් කමක් නැහැ. ඇයි ඒවත් ඇති වෙලා නැති වෙලා යනවා? ඉතින් ඒවට ඇඟැලුම්කම් පාල වැඩක් නැහැ. නීවරණ, නීවරණිකත් විශේෂ. ඒකනේ බුදුරජාණන් වහන්සේලාගේ සිත බොහෝම සංකාර උපේක්ෂාවකට පත් වෙලා නිතින් කිසිවක් ගැන විශේෂ අදහසක් නැහැ. උපේක්ෂාව කොහොම වාසය කරන්න කියලා වදාලා. කොහොමද? විරාගානුපස්සී විහෙරති, නිරෝධානුපස්සී විහෙරති, අනිච්චානුපස්සී විහෙරති, විරාගානුපස්සී විහෙරති, නිරෝධානුපස්සී විහෙරති, පටිනිස්සග්ගානුපස්සී විහෙරති. ඔන්න ඔය විදියට මහණෙනි තමන්ගේ හිත දෙස බලාගෙන ඉන්න. ඒ බලාගෙන ඉන්නකොට තමයි මහණෙනි මඟඵල අවබෝධය කරාපත් වෙන්නේ කියලා බුදුරජාණන් බලන්නේ කොච්චර ලස්සනයිද මේ මාර්ගඵල අවබෝධය කියන එක පිළිබඳ කොච්චර ඉලක්කගත පැහැදිලි කිරීමක්ද. එහෙම වදාලාම මේ ස්වාමීන් වහන්සේලා ඒක සාදුකාර දීලා පිළිගත්තා. අනේ හොඳයි ස්වාමීනි කියලා පිළිගත්තා. පිළි අරගෙන
පින්වත්නි, ඔය ධර්ම මාර්ගයට බාධාවක් ඇති වෙන දෙයක් තමයි මේ පංචකාමයන් පැත්තට, වින්දනේ පැත්තට බර වෙන හිත. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළාම අර ස්වාමීන් වහන්සේලා ළඟින් බුදුරජාණන් වහන්සේ පිටත් වෙලා වැඩියා. වැඩියාම මේ පාපී මාරයා බමුණෙක්ගේ වේශයක් ගත්තා කියනවා. එහෙමනම් මේ ධර්මයට අනුව අපට මේ මාරයා කියන්නේ සංකල්පයක් විදිහටම පිළිගන්න බෑ. ඇත්තටම පුද්ගල මාරයෙක් ඉන්නවා පින්වත්. ඔය භාවනාව දියුණු කරගෙන යනකොට ඒ වගේ එයාගේ බලපෑමකුත් තියෙනවා. ඉහළට භාවනාව දියුණු කරගෙන යන අන්න ඒක තමයි අර පටිනිස්සග්ගානුපස්සී විහෙරති. අර විදියට වඩනකොට යම් මාර බලපෑමක් තියෙනවා, මාරයත් අතහැරලා දානවා. හේතුව තමයි දැන් මාරයාට පේනවා අපි හිතින් ඔක්කොම අතහැරලා දාලා. දැන් ඒ හිතින් ඔක්කොම අතාරිනකොට අපි නිවනත් අතහැරිනවා හිතින්. ඇත්තටම පින්වත්නි, ධර්ම මාර්ගයේ ඉස්සරහට දියුණු කරගෙන දියුණු කරගෙන ගියාම අපේ දේශනාවල අපි මතක් කරලා තියෙනවා නිබ්බාණං ආබිනන්දති, නිවනත් අතහැරලා දාන්න ඕන. මොකද නිවන විතරක් අල්ලගෙන අනිත් ඔක්කොම අතහැරියොත් ඒත් හිත නිවනටපත් වෙන්නේ නැහැ. ඒක මිනිසු දන්නේ නැති දෙයක්. ඒකට ධර්මයේ තියෙනවා නිබ්බාණං ආබිනන්දති. දැන් අපි කියවනේ අර පටිනිස්සග්ගානුපස්සී විහෙරති කියලා. කායත් අතහැර දානවා, විඳීමුත් අතහැරලා දානවා, සුඛ වේදනාවක් ඇති. ඒක නිරාමිස සුඛ වේදනාවක් වුණත් ඒකත් අතහැරලා දානවා. ඒකනේ ධ්‍යානෙම එතකොට අතහැරෙනවා. මොකද ධ්‍යාන සිතෙම උපදින්නේ පින්වත්නි, නිරාමිස සුඛ වේදනාවක් ඇති වෙන්නේ ධ්‍යානෙ උපදිනකොට. ප්‍රීතියක් සුඛයක් ඇති වෙනවා. ඒවා කාමයන්ගෙන් වෙන් වෙලා, අකුසලයන්ගෙන් වෙන් වෙලා උපදින සිතක්. නමුත් ධ්‍යානයත් නිරාමිස සුඛ වේදනාවක් ඇති වුණත් ඕකත් ඇති වෙලා නැති වෙලා යනවා. මොකද ධ්‍යානයෙන් උපදින සුඛය හැමදාම පවතින්නේ නැහැ. ඕනනම් භාවනාව තුළ ඉන්නකන් තියේ. පැය 24ම නන් ස්ටොප් භාවනා කරන්න කාටවත් බෑනේ. ඉතින් එතකොට මේ භාවනාවෙන් නැගිට්ටාම ඒකත් නැති වෙලා යන නිසා ඔක්කොම අතහැරලා අතහැරලා අතහැරලම දානවා. ඒක හැබැයි අන්තිමටම කරන එකක්. අද එහෙම කරන්න යන්න එපා. ඇයි? ඒක මේ අනිච්චානුපස්සී අනිච්චානුපස්සී විහෙරති, ඊට පස්සේ විරාගානුපස්සී විහෙරති, නිරෝධානුපස්සී විහෙරති, අන්තිමට තමයි පටිනිස්සග්ගානුපස්සී විහෙරති. දැන් මේව පටලව ගත්තොත් මොකක්වත් කරගන්න බෑ. දැන් මේ වෙලාවේ නිවනත් අත්හැරලා දැමුත් මොනවා වෙයිද? මේ වෙලාවේ දැන් ওই ඉන්න මට්ටම තුල මේ කාම ලෝකයේත් එක ගනුදෙනු කර කර ඉන්න ගමන් ආයත තමයි නන නිවනත් අපි අත්හැරලා දාමුකොත් ආර කාම ලෝකෙටම නෙමෙයි දායත් කරකෙන්නේ. ඔව් අන්න ඒකයි. එහෙම නෙමෙයි. පිළිවලින් පිළිවලට ඉහළට දියුණු කරගෙන යන්න ඕන ආධ්‍යාත්මික ප්‍රවේශයක් ගැනයි ධර්මය මේ විදියට පැහැදිලි කරන්නේ. ඉතින් මෙහෙම කියනකොට මේ පාපී මාරය දැක්ක කියන මේ ස්වාමීන් වහන්සේලා අකුරටම මේ ධර්මය අල්ලගත්තා. අකුරටම මේ ස්වාමීන් වහන්සේලා ධර්මය අල්ලගත්තා. ඒ නිසා මුන්නහන්සේලා නම් කොහොම හරි මඟඵල ලබાવી. ඒ කියන්නේ ඇත්තටම පින්වත්නි, ඔය විදියට කල්පනා කරන්න හිතෙන්නේ පරණ කුසලතාවයකට. අමුතුවෙන් පින් ඕනත් නැහැ. පින, ඒ කියන්නේ පිනේ උපකාරය අමුතුවෙන් හදාගන්න ඕනේ නැහැ. දැන් මෙබඳු කතාවක් තේරිලා මේක දිනු කරන්න ඕන කියලා ඔබේ හිතක් පහළ වෙනව නේද? ඒ හිත කියන්නේම පුරාණ කුසලයකින් ඉපදිච්ච එකක්. මොකද හිත කියන්නේ පරණ කර්මයෙන් හැදිච්ච එකක්. දැන් ඔබට නිකන් හරි හිතෙනවා නම් අනේ මේ ධර්මයේ මටත් කොච්චරනම් හොඳයිද? කොහොම හරි මේ ධර්මයේ මාත් ගලප ගන්න ඕන කියලා හිතෙනව නේද? ඒ හිතෙන එකම තමයි කුසලය කියන්නේ. දැන් සමහර අය අපිට කියනවා අනේ හාඳුරනේ අපිට මේ පින මදි ඇති, අපි මේක දියුණු කරන්න හදනවා, අපිට පිනවත් මදි වෙන්නේ නැති. පින මදි නෑ. ඒ පින තමයි මේ ධර්මයට යොමු වෙලා තියෙන කාර්. ඒ පිනම සෑහෙනවා අවබෝධය කරා යන. අර විදියට අර හතර තැනකදී විමර්ශනය කළොත් එහෙම, ඒ විමර්ශනය කරන කුසලතාවේ පදනම් කරගෙන තමයි ඒ පුද්ගලයා තුළ නිවීම ඇති වෙන්නේ. එතකොට ඒ නිවීම ඇතිවීම පිණිස ඒ උපන් කුසලයේ පරිසම් කරගන්න තමන් දක්ෂ වෙන්න ඕන. ඒකට තමා තුළ දක්ෂතාවයක් තියෙන්න ඕන. දැන් මේ විදියට වඩාගෙන හිත දියුණු කරගෙන යනකොට මාර්යා දැක්කා මේ භික්ෂුන් වහන්සේලා නම් කොහොම හරි මඟඵල අවබෝධය කරා යයි. ඔය මාර්යා හරි විරුද්ධ. හැබැයි මාර්යා කියන වචනය තැන් ගොඩක යෙදිලා තියෙන එක එක අර්ථයෙන්. එකම අර්ථයෙන් නෙමෙයි. මච්චු මාර කියලා මරණයටත් මාරයා කියලා කියලා තියෙනවා. මාරයා ගිනිච්ච කියලා එහෙම කියන්නේ. ඒ මේ අර පුද්ගල මාරයෙක් අපි උසගෙන ගියා කියන එක නෙමෙයි. එතන මච්චු මාර කියලා කියන්නේ මොකටද? මච්චු මාර කියන්නේ මරණයටත් ධර්මී මාරයා කියලා හඳුන්වනවා. මාරයාට අපි උසගෙන යන්න වෙන වැඩ නැතුවට. ඒ කියන්නේ මාරයා එහෙම කරන කෙනෙක් නෙමෙයි. මාරයා කියලා කියන්නේ පරිනිම්මිත වසවර්ති දිව්‍යතලයේ ඉන්නව වසවර්ති මාරයා කියලා මාරේ.
බොහෝම සැප සම්පත්තිඳන දිවිය පුත්‍රයෙක් ඇත්තරමයා. එයා මඟඵල අවබෝධයට කුසලයට පුදුමාකාර විරෝධයක් දක්වන කෙනෙක්. සංස්කාරවලටත් මාරයා කියලා කියලා තියෙනවා. ඒවට කියන්නේ අභිසංකාර මාර කියලා. පිනට මාරයා කියලා හඳුන්වනවා ධර්මීක තැනක. පුඤ්ඤාභිසංකාර අපුඤ්ඤාභිසංකාරවලට කියනවා අභිසංකාර මාර කියලා. ඇයි? පිනටත් වසී වුණොත් එimhe එයත් ඉතින් මාර බලපෑමට මහ වුණා වගේ තමයි ආයෙත් සසරට නෙවැටෙන්නේ. සංසාරෙටමයි වැටෙන්නේ. ස්කන්ධ මාර කියලා එකක් තියෙනවා. අර අපි පංචස්කන්ධය ගැන කොයි වෙලාවෙත් කියන්නේ. ඇයි? ඒ ස්කන්ධ මාරයගෙන් කොහොම හරි ගලව ගන්න. ස්කන්ධ ටික මාරේක් විදියට පෙන්වනවා. ඇයි ඒ ටික උපාදානෙ වුණොත් ඒත් සංසාරෙටනේ. ඔය විදියට කතා කරද්දි මේ පුද්ගල මාරයා කියලා කොටසක් ඉන්නවා. ඒගොල්ලෝ හරීම බලවත් පිරිසක් ඇත්තටම. මම දැන් මට මුණ ගැහිලා තියෙනවා මේ මාරයාගේ බලපෑමට අවුෙච්ච අය. අපෝ සමහර මට හුඟක් හම්බෙලා තියෙනවා. මොකද එතනට අහු වුණොත් ආයෙ හිත වැඩෙන්නේ නැහැ. හරි අමාරු යාය ගන්න. දැන් මට මතකයි එක වතාවක් ඇමරිකාවේ එංගලන්තේ හොඳට ඉංජිනේරු මහත්තයෙක් හොඳට භාවනාව දියුණු කරගෙන ගියා. ඊට පස්සේ ඒ දියුණු කරගෙන ඉස්සරහට යනකොට ඒ මහත්තයාගේ මේ හොඳට ඔය හතරවෙනි ධ්‍යානයේ පවා උපදවාගෙන බොහෝම ඉහළට හිත දියුණු කරපු කෙනෙක්. ඔය විපස්සනාව පැත්ත අපෙන් අහලා දැන් විදර්ශනාව කරගෙන යනකොට ආවා. ගෙදරින් තමයි ප්‍රශ්න මුලින්ම ආවේ. ඊට පස්සේ ඒ මහත්ය කොහොම හරි ඒකනේ අපි කියන්නේ ධර්ම ඉස්සල්ලා විදර්ශනා කරන්න කලින් අපි යෝජනා කරනවා වෙන දෙයක්. මොකද්ද දන්නවද? අපි ඔය අපේ දේශනාවලත් අපි නිතරම කියලා තියෙනවා විදර්ශනා කරන්න කලින් එද්දිපාද ධර්මයක් අදිෂ්ඨාන කරගන්න කියලා. ඉර්ධිපාදයක්. ඡන්ද චිත්ත විරිය විමංසා කියන ඉර්ධිපාදයක් අදිෂ්ඨාන කර. මොකද ඉර්ධිපාදය අදිෂ්ඨාන කරගත්තට පස්සේ ඒ ඉර්ධිපාද ධර්මයේ ඒ කියන්නේ ඡන්ද ඉර්ධිපාදයක් විදිහට දිනු කරන්නේ ඒ කියන්නේ ජීවිතේ ගියත් ඒ ඡන්දේ කඩා ගන්න නැහැ කියන තැනට අදිෂ්ඨාන කරගන්න. මොන බාධකේ ආවත් ඒ ඡන්දේ නැති කරගන්න නැහැ කියන අදහස. ඉතින් මේ මහත්ය කාලයක් ධර්මයේ දිනු කළා. ඊට පස්සේ ගෙදරින් ප්‍රශ්නාව නමුත් මේ මිනිස්සයා කොහොම හරි බොහොම උගත් කෙනෙක්. වැඩි වයසකුත් නැහැ. අවුරුදු 35ක් විතර ඇති. මේ ලංකාවේ ඉංජිනේරු මහත්තයෙක්. එයා ඉතින් එහෙට ගිහින් හොඳට දියුණු කළා ධර්මයේ ඉන්නකොට. විවේකේ ලැබෙන වෙලාවට ධර්මයේ දියුණු අන්තිමටම ආවා මේ වම්මතේ අමාරුවා. හොඳට හිත වැඩිච්ච කෙනෙක්. වම්මතේ අමාරුවක් ආවා. ඒ වම්මතේ ඇතිවෙච්ච වේදන මට මේ බඳුම සිද්ධි ගොඩක් කියලා තියෙනවා. ගොඩාක් මං කතා කරපු අය සහ ඒ බලපෑම ගැන මිනිසුන්ට තේරුමක් නැති වුණාම අපිට පේන්නේ නිකන් අතේ අමාරුවක් වගේ. දැන් ඒ අතේ ඊට පස්සේ කරන්න ඕන හැම දෙයක්ම කළා. ඔය MRI එකේමත් කරලා බලලා මම කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් වම් අත රිදෙනකොට හෘදය වස්තුවේ ප්‍රශ්න කියලා හිතනවනේ සමහර අය. හැම දෙයක්ම මාස ගාණක් කළා. හැබැයි අර මිනිස්සේ භාවනාවත් ඇරියේ නැහැ. ඕකම කර කර හිටියා. ඒත් එක්කම අර වේදනාව එන්නේ ඉන්නේ වැඩි වෙනවා. එන්නේ වැඩි වෙනවා. ඉතින් වෛද්‍යවරු කියනවා නෑ ඔයාලට කිසිම ප්‍රශ්නයක් නෑ කියලා. ඉතින් ඒ රටවල් වල ඉතින් තාක්ෂණයක් දියුණු නිසා ඒවා හොඳට විකල්ප හොය කළා. ඉතින් මේ මිනිස්යාට ආර්ථික ශක්තියකුත් තිබ්බා. මාස 3ක් විතර ගියාට පස්සේ මෙයා බැලුවා මේක හරියන්නේ නෑ කියලා. එයා දන්නේම නැතුව අර ධර්ම මාර්ගෙන් ටික ටික අයින් වුණා. අනේ ඊට පස්සේ සතියක් විතර යනකොට කිසි ප්‍රශ්නයක් නෑ. අන්න එතනදී අර පටිනිස්සක් ගන්න පස්සනාව දියුණු කළ යුත්තේ අතහැරලානේ. ඔක්කොම අතහැරලායි වඩන්නේ. අර නිවනවත් අල්ලන්නේ. එතකොට අපි ඔය හිත මායයට ස්පර්ශ කරන්නේ. මේවා කොච්චර පිළිගනීද දන්නේ නැහැ. මේ ශාලාව ඉන්න අය පිළිගත්තත් එකයි නැතත් එකයි මට නම් වැඩකුත් නැහැ. හේතුව ඒ කියන්නේ මායයට අපේ හිත දකින්න පුළුවන්. මාය අපිව අතහැරලා දාන තැනක් තමයි පටිනිස්සක් ගන්න පස්සී විහෙරති කියන තැන. හේතුව මාය දකින්න මේ මිනිස්සු මොනව කරනවද දන්නේ නැමින් නිවනත් අතහැරලා දාන. මෙච්චරක ලොක්කොම කරේ නිවන වෙනුවෙන් නිවනත් අතහැරලා දාලා කියන්නේ අන්න එතන තමයි මාය අතහැරලා දාන තැන. අන්න එතනින් තමයි හිත නිවනටපත් වෙන්නේ. එහෙනම් නිවනටපත් වෙන හැම මිනිසෙකම පටිනිස්සක් ගන්න පස්සී විහෙරති කියන ආකාරයට තමන්ගේ කයද විඳීම්ද හිතද හිතේ උපදින ධර්මයන් දිගෙන සතර සතිපට්ඨානීය ධර්මයන් පිළිබඳ පටිනිස්සක් ගන්න පස්සී විහෙරණින් වසන්ට උන. එතකොට මේකට ලස්සන පාරක් තියෙනවා. මේක බනහලා නිවන් දකින්න බෑ. ක්‍රමානුකූලව පුහුණු කරන්න ඕන. ඒක පුහුණු කරන අයත් ඉන්නවා. දැන් ওই විදිහ ඊට පස්සේ පුදුමයි කියන්නේ අර මහත්ය ඊට පස්සේ දැන් අතේ අමාරු හොඳයිනේ. හිත දියුණු කළා. පළවෙනි ධ්‍යානෙවත් උපදව ගන්න බැරි වුණා අය.
හට හරියට එහෙම හම්බෙලා තියෙන අත්දැකීම් හරියට කියලා තියෙනවා. ඒක මාර බලපෑම කියලා අපිට තේරෙන්නේ නැහැ. එක එක විදියට එක එක මෝස්තරයට ඒ බලපෑම ඉන්නේ. අපිට හිතාගන්න බෑ ඒක. හැබැයි අර විපස්සනා පරියාය පැත්තෙන් හිත දියුණු වෙනකොට තමයි මේ විදිය පුංචි පුංචි බාධා එන්නේ. හැබැයි ඒවට කලබල නොවි බොහෝම හොඳට ධර්මයේ හොඳ ගුරු වරුසුරක් එක්ක දියුණු කරගෙන ගියොත් එයාට වරදින්නේ නැහැ. ඉතින් දැන් බලන්න මේ මාර්යා රහතන් ස්වාමීන් වහන්සේලාට මේ කාරණා හතර කියලා භාගතුන් වහන්සේ පැත්තකට වැඩියා. එතකොට මාර්යා මොකද කරන්නේ? පින්වත්නි, බ්‍රාහ්මණයගේ වේශයක් මවාගෙන හිසේ ලොකු ජටා මඬුල්ලකුත් බැඳගෙන, එහෙනම් මේ වින වෙන වේශයක් පවා මාර්යාට ගන්න පුළුවන්. අදත් ධර්මයේ දියුණු කරන අයට ඕන තරම් එහෙම සම්බාධක ඇති වෙන ආකාරය අපි දන්නවා. ওই වනාන්තරවල එහෙම ධර්මයේ දියුණු කරන ස්වාමීන් වහන්සේලාගෙන් කවුරු හරි කෙනෙක් ඇහුවොත් කියයි ඕන තරම් අද්දැකි. ඔව්. ඒ වයි කීක විදියට එන්නේ. ওই සමහර තැන්වල පින්නත් හිත වැඩින්නේ. හිත වැඩෙන භූමි තියෙනවා. හැම තැනම එකම වගේ හිත වැඩින්නේ. දැන් සමහර අය කියනවානේ අනේ අපි මේ බුද්ධානුස්සතිය වඩනවා වැඩින්නේ නැහැ, අසුබේ වඩනවා වැඩින්නේ නැහැ ස්වාමීනි. එතකොට ඔක්කොම වෙනස් කරන ගමන් තැනත් පොඩ්ඩක් වෙනස් කරන්න. සමහර තැන්වල හිත වැඩින්නේ නැහැ. පොඩ්ඩක් තැන පොඩ්ඩක් වෙනස් කරලත් බලන එක හොඳයි. මොකද ඔය ධර්මීයම තියෙනවා ස්ථානයේ බලපහනවා ධර්මී දියුණු කරගන්න කියලා. එතකොට දැන් මේ පාපී මාරයා මේ ස්වාමීන් වහන්සේ ළඟට ආවා. සිලාවතිය වැඩ හිටියේ. ආවේ මනුස්ස වේශයක් මවාගෙන. මනුස්ස වේශයක් මවාගෙන හිසේ ලොකු ජටා මඬුල්ලකුත් බැඳගෙන අඳුන් දිවියෙගේ හැමකුත් පොරවගෙන බොහෝම වයෝවෘද බමුණෙක් වගේ ගොඩාක් වයසක මිනිස්සෙක් බොහොම කුද ගැහිලා වයසක මිනිස්සෙක් කුද ගැහිලා ගුරු ගුරු හඬින් හති දදා එහෙමයි ධර්මයේ තියෙන්නේ. හති දදා දිඹුල් හැරමිටියකට බර වෙලා වයසක මිනිස්සෙක් විදියට මේ ස්වාමීන් වහන්සේලා ළඟට ආව. මේ හාඳුරු ඔක්කොම තරුණයි. ඔක්කොම තරුණ අය. ඉතින් මේ දිඹුල් හැරමිටියකට බර වෙලා අඳුන් දිවියගේ හැමකුත් පොරවගෙන ලොකු ජටා මඬුල්ලකුත් බැඳගෙන කොන්ද කුදු වෙලා බොහොම අර නිකන් මේ හතිය හැදිච්ච මිනිස්සෙක් වගේ බොහොම අමාරුවෙන් හුස්ම ගන්න ගමන් මේ හාමුදුරුවෝ ළඟට ආවා. ඇවිල්ලා කිව්වා අනේ මේ කොල්ලෝ ටිකක් නේ මහණ වෙලා ඉන්නේ. එයා කිව්වා මේ පොඩි කොල්ලෝ ටිකක් නේ මහණ වෙලා ඉන්නේ. ලස්සන යෞවන කාලේ මහණ වෙලා. දැන් මේ කියනවා මේ ලස්සන යෞවන කාලේ මහණ වෙලා අපූරුවට කළු පාට කොණ්ඩෙත් තියෙන කාලෙක. අර හාඳුරුවනට කියනවා කොණ්ඩෙත් කළු පාටද තියෙන කාලෙක මේ පොඩි කුල්ලු ටිකක් මහණ වෙලානේ. එතකොට එයා කියනවා මේ ජීවිතේ ප්‍රථම යාමයේනේ පළවෙනි කාලේ. මං නම් අවුරුදු 120ක් විතර දැන්. හැබැයි මේ පොඩි කුල්ලු ටිකගේ ප්‍රථම යාමයේනේ මේ ගෙවෙන්නේ. ඊට පස්සේ එයා නොකිය එයා කියනවා මනුස්ස ලෝකයේ විඳින්න තියෙන කම් සැපාත් ඇරලා මේ මෝඩ කොළු ගැටවු ටික. අර හාමුදුරුවන්ට කියනවා මේ විජීවිතයේ විඳින්න තියෙන කාම සම්පත් ටික අතහැරලා දාලා කාලයකට විතරක් ලැබෙන ආයා ඒක ඊට පස්සේ ධර්මීයටත් ගරහන විදිය බලන්න කාලයකට විතරක් ලැබෙන දෙයක් පස්සේ දුවනවා. ඒක කාලයකට විතරක් පස්සේ ලැබෙන කියන්නේ දැන් උඹලාට උත්තේජනයක් තියෙයි. හැබැයි ඉස්සරහට ඕක නැහැ. ඒ නිසා ඕක වැඩක් නැහැ කියලායි මේ කිව්වේ. කාලයකට ලැබෙන දෙයක්. දැන් මේ කාලේ ඒ බුදුරජාණන්සේගේ වචනය අහගෙන නිකන් ආ මේක තමයි සත්‍ය වගේ පේනුණාට උඹලාට ඉස්සරහට ඕක සත්‍යයක් කියලා පේන්නේ නැහැ. කාලයකට විතරක් ලැබෙන මනුස්ස ලෝකයේ විඳින්න තියෙන කාම සම්පත් අත්හැරලා ජීවිතේ ප්‍රථම භාගයේ ඉන්න පොඩි කොළු ගැටවු ටිකක් සිවුරු පොරවගෙන කොණ්ඩෙ කපාගෙන මේ කළු පාට හොඳට කෙස් තියෙන කාලේ එහෙම කියලා කියනකොට අර අතන හිටියේ තරුණ හාමුදුරුවරු. දැන් අදත් කියන්නේ නැද්ද? දැම්ම ධර්මීන්ට එන්න ඕනේ නැහැ. මේ කාලෙත් දැන් සමහර පැවිද්දෝ කියනවනේ ඒක. මේ කාලේ හොඳට කන්න, හොඳට බොන්න, හොඳට සැප විඳින්න විඳලා එන්න කියනවා. හොඳට කාම සම්පත් විඳලා එන්න කියනවා. එතකොට දැන් මේක තියෙන සම්බහුල සූත්‍රයේ. ඒවත් මාර බලපෑම් විදියට දකින්න පින්වත්. එතකොට අර ස්වාමීන් වහන්සේලාගේ සතිය බලන්න
ඒ ස්වාමිනාන්සේලා කියනවා නෑ නෑ බ්‍රාහ්මණය නකෝමයම් බ්‍රාහ්මණ සම්දිට්ටිකං හිත්වා කාලිකං අනුදාවාම නෑ නෑ බ්‍රාහ්මණය නකෝමයම් බ්‍රාහ්මණ අපි මේ ජීවිතයේ අත්විඳින්න තියෙන කම්සැප අත්තරලා කාලයකට පස්සේ ලැබෙන දෙයක් පස්සේ දුවනවා නිමේ කාලයකට මේ කාලෙකින් නැති වෙලා යන දෙයක් පස්සේ දුවනවා නිමේ මේ ජීවිතය තුළදීම සන්දිට්ටිකං අනුදාවාම මේ ජීවිතයේම ප්‍රතිඵල ලැබෙන ධර්මයක් අපි මේ හඹාගෙන යන්නේ බ්‍රාහ්මණය මේ කාමයේ ආස්වාදයේ හරිම ටිකයි ආදීනව ගොඩයි බලන්න මේ තරුණ හාමුදුරුවන්ගේ අදහස මේ කාමයන්ගේ ආස්වාදයේ බොහොම ටිකයි ආදීනව ගොඩයි එතකොට මේ කාමයන්ගෙන් වෙන් වෙච්ච තැනක නිරාමිස ප්‍රීතියක් තියෙනවනේ ඒක මේ ජීවිතේ ලබන්න පුළුවන්. ඒ නිරාමිස ප්‍රීතිය මේ ජීවිතේ ලබන්න පුළුවන්. ඒකට රහස මොකද්ද? සතිපට්ඨානේ. ඇයි ඒක දියුණු කරනකොට කාමයන් ඔස්සේ ලැබෙන ආස්වාදේ වගේ ලාමක තුට්ටු දෙකේ ආස්වාදයක් නෙමෙයි ලැබෙන්නේ. දැන් ඔබ දන්නේ කාම ආස්වාදේ විතරනේ. ඔබට රස දැනලා තියෙන කාමයන්ගේ ආස්වාදේ විතරයි. කාම ආස්වාදේ කියන්නේ මොකද්ද? ඇසට පේන රූප පංචකාමයන් පිනවීමෙන් ලැබෙන උත්තේජනය. ඇසට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස. ඕවයි ආස්වාදයක් නැද්ද? ආස්වාදයක් නැද්ද ඒ වගේ? තියෙනවා. ඇයි අපිට බුදුරජාණන් වහන්සේම වදාලා ඒ වගේ ආස්වාදයක් තියෙන බව? එහෙනම් ආස්වාදයක් තියෙනවනම් මොකද්ද අවුල? මොකද්ද ආස්වාදයක් තියෙනවනම් ගැටලුව? ආදීනවත් තියෙනවනේ. අන්න ඒකනේ අවුල. ආස්වාදී ගෙනත් දුන්න ලෝකේ මට ඕන ඕන විදියට පවතිනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ගැටලුව තමයි ආදීනව සහිතයි. ඔය ආස්වාදී ගෙනත් දුන්න ලෝකය ඕනෑම වෙලාවක කඩා වැටෙන්න පුළුවන්. ඕනම වෙලාවක කඩා වැටෙන්න පුළුවන්. අපි හිතාගෙන ඉන්නවා මේ ආස්වාදී ගෙනත් දුන්න ලෝකේ මගේ වසඟේ පවත්ව ගන්න පුළුවන් කියලා. එතකොට අර බ්‍රාහ්මණයාට කියනවා නෑ නෑ බ්‍රාහ්මණිය කාලෙකින් වෙනස් වෙන එකක් පස්සේ නෙමෙයි අපි දුවන්නේ මේ ජීවිතයේ තුලදීම ප්‍රතිඵල ලැබෙන ධර්මයක් පස්සේ අපි දුවන්නේ අකාලිකයි ඇවිල්ලා බලන්න කියලා පෙන්වන්න පුළුවන් ධර්මයක් මේක. ඔයා මොනවද මේ කියන්නේ? ඔයා මොනවද මේ කියන්නේ? ඒ නිසා බ්‍රාහ්මණය මේ ජීවිතයේ තුලදීම Tamanගේ ප්‍රඥාවේ හැටියට අවබෝධ කරන්න පුළුවන් ධර්මයක් මේක. එතකොට අර පවිතු මාරයා ඔළුව හෙල්ලුවා කියනවා. ඔළුව හෙල්ලුවාලු. ඔළුව හොල්ලලා දිව දික් කරලා දෙපැත්තට පැද්දුවලු. ආ හැබෑද කියලා. දැන් මේක තියෙන්නේ සම්බහුල සූත්‍රයේ. දිව දික් කරලා දෙපැත්තට පැද්දුවලු. නළලේ රැලි තුනක් නැංගුවාලු. එයා මහමුතු දෙයක් කියනකොට අපි නළල රැලි ගන්නවන්නේ. නළල රැලි තුනක් ගන්නවලා ඇහි බැම හැකිලුවාලු. ඇහි බැම හකුලලා හැරමිටියටම එල්ලීගෙන ඉඳලා හැරමිටියටම බර වෙලා ඉඳලා එහෙනම් උඹල ඕන එකක් කරගනිලා වගේ කියලා යන්න ගියාලු. එතකොට දැන් මේ ස්වාමීන් වහන්සේට හරි ප්‍රශ්නයක්. ඇයි සිලාවතියට මේ කොහෙද බමුණේ? සිලාවතියට බමුණ කොහෙන්ද? දැන් මට අහන්න ලැබිලා තියෙන ওই ධර්මී දියුණු කරන ස්වාමීන් වහන්සේලාගේ අත්දැකීම්. ওই සමහර හොඳට ධර්මී වැඩි ඉගෙන එනකොට මට මතකයි එක සිද්ධියක්. ඔය ලග්ගල කැලෑවේ හිම වෙච්ච සිද්ධි. ඉතින් ඕවා දවස් ගණන් කියන්න පුළුවන්. පළවෙනි වතාවේ ඇවිල්ලා ඔන්න හොඳට ධර්මයේ දියුඩු වෙලා යනකොට අලිය එනවා. එක පැත්තක් පෙරලලා යනවා. ඉතින් අර ධර්මයේ දියුණු කරගෙන යන කෙනා දන්නවා මේවා මොනවා හරි මේ අපිට පේන්නේ නැති දේවලුත් මේ වගේ ඇති කියලා. ඊට පස්සේ ආයේ හොඳට ධර්මයේ දෙවෙනි දවසේ දියුණු කරගෙන යනකොට ඊළඟ බිත්තියත් පෙරලලා යනවා. ඒතුළු මේවා නිකම්ම සංසිද්ධියක් විදිහට ගලපන්න බෑ. ධර්මයේ දියුණු කරගෙන යනකොට මාර බලපෑමත් හරිම වැඩි. ඔය පංචකාමයන් පැත්තට හිත බර වුණාට පස්සේ ඔය කිසි අවුලක් නැහැ. සනීපෙට ගලාගෙන යනවා. ඇයි කියන්නේ? බලන්න අර උච්චර අරගොල්ල අච්චර හොඳට ඉන්නවා. ඒ අයට කිහිම් බහින රෝගයක් නැහැ. හාඳුරුනේ මේ අපිටනේ ප්‍රශ්න. එහෙම කියලා කියන්නේ ධර්මයේ දියුණු කරගෙන යනකොට පුදුම බාධා එනවා. සමහර විට gederimmai බාධාව පැන නගින්නේ. ඊට පස්සේ ධර්මයේ මාර්ගයෙන් බැහැර වෙලා බලන්න. ඉහිම් බහින රෝගයක් නැහැ. එහෙමනම් මේවා නිකම්ම සංසිද්ධි විදියට ගන්න නැතුව ධර්මයෙන් බලනකොට තේරෙනවා මේ වගේ අස්සෙත් මේවා මේ මම කියන්නේ ඔක්කොම මාර බලපෑම් කියලා එහෙම නෙමෙයි. මේ වගේ අස්සෙත් ඊටාම සියුම් සියුම් මාර බැමි තියෙන්න පුළුවන්. ධර්මයේ ගැඹුරට බහිනකොට ඔබට තේරෙවි පංචකාමයේ කියන්නේත් මායා මාටවාපු උගුලක් කියලා. ධර්මයේ දියුණු වෙන දවසට තේරෙයි.
මේ විදියට ගියාට පස්සේ මේ ස්වාමීන් වහන්සේ බැලුව මේ සිලාවතියට කොහෙන්ද මේ වගේ මේ වයසක මිනිස්සු මේ සැතපුම් ගානක් දුර කැලෑව ඇතුලේ අභ්‍යන්තරේ. එතන මේ ස්වාමීන් වහන්සේ බුදුරජාණන්ස ළඟට වැඩියා. ගිහින් බුදුරජාණන්සට වන්දනා කළකෝ ස්වාමීනි එක්තරා බමුණෙක් ආවා හිසේ හොඳ ලොකු ජටා මඬුල්ලකුත් බැඳගෙන අඳුන් දිවි හමකුත් පොරවාගෙන ගොඩාක් වයසක මිනිහෙක් කුදු ගැහිලා ගුරු ගුරු හඬ නංවාගෙන හුස්ම ගන්නවා අමාරුවෙන් අමාරුවෙන්. දිඹුල් හැරමිටියකුත් අරවෙන හැරමිටියටත් බලවෙලා කොන්ද නමාගෙන අමාරුවෙන් ඇවිල්ලා අපිට කියනවා මේ පොඩි කොල්ලෝ ටිකක් මොකට මේ සිවුරු පොරවාගෙන ඉන්නවද දන්නේ නැහැ. තවම කළු කෙස් තියෙනවා අපූර්වට. එතකොට මේ තරුණ කොළු ගැටව් ටික ප්‍රථම යාමේම මේ මහණකම් කරනවා. මේ කාම සම්පත් විඳින්න ඕන කාලේ. දැන් උණක් කියන්නේ නැද්ද පැවිදි වුණාම කියනවා. එතකොට මේ ජීවිතේ විඳින්න ඕන කාම සම්පත් අත්හැරලා දාලා මේ ටික කාලයක් හම්බෙන පොඩි දෙයකට මේ වහ වැටිලා කියලා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ඔය තමයි පාපී මාරයා. පින්වත් මහණෙනි ඒ තමයි මාරයාගේ වේශය. ඒ නිසා මහණෙනි ඔබ නම් ওই සතිපට්ඨානින් බැහැර වෙන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් බලනකොට තමයි සමහර දේවල් ගැන අපිට ලිහා ගන්න පුළුවන්. දැන් අදත් මම මේ කියාගෙන ආවේ මේ ධර්මය අහන ගමනුත් පංචකාමයන්ගේ ගැටයටම හිර වෙන්න තියෙන අවස්ථාව හරිම වැඩි. සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ නම තමයි වජිරා සූත්‍රය. වජිරා භික්ෂුණිය රහත් වෙලා ඉන්නකොට වජිරා භික්ෂුණිය ළඟට ආවා මාරයා. වෙන වේශයක් මවාගෙන ඇවිල්ලා අහලා තියෙනවා මේ සත්‍යයා කොහෙද ඉන්නේ, මැව්වේ කවුද, පුළුවන්ද මට කියන්න කියලා. එතකොට දැන් බලන ධර්මී ඉන්න කෙනා එතන ධර්මීයම ගන්නවා. මෙතන කොහෙද සත්‍යේ? සත්‍යයා කියලා කොහෙද කතා කරන්නේ? සත්‍යේ පුද්දලෙක් කොහෙද මෙතන? හෝති සද්දෝ රතෝ ඉදි, මේ රතයක් වගේ මේක සකස් වෙලානේ තියෙන්නේ. මේ සකස් වෙච්ච දේක දුකට වඩා වෙන මොකක්වත් නැහැ. ඒයි සකස් වෙච්ච ලෝකේ හැම දෙයක්ම ආයි උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස් අඤ්ඤතත්තම් පඤ්ඤායති කියලා ඇතිවීමක් නැතිවීමක් වෙනසීමක් විතරයි මේ සකස් වෙච්ච ලෝකෙට ආйти. ඉතින් මේකේ කොහෙද සත්‍යයක් පුද්ගලයේ කියනකොට මාර්යා පහු බහිනවා. දැන් මේ විදිහට අපිට තේරෙනවා මේ යථාර්ථ අවබෝධයේ වලකාලන විවිධ සම්බාධක දෙන එක මාර්යා කියලා අපි කියන්න ඕනේ. නමුත් දක්ෂ ශ්‍රාවකයෙක් තමයි අප්‍රමාදීව ධර්මයේ ඉස්සරහට දියුණු කරගෙන යන්නේ. ඒ දක්ෂතාවයේ නැත්තං යා කාමයන්ටම අහු වෙලා යනවා. කාමයන්ටම අහු වෙලා යනවා. එතකොට මේ කාමයන්ට අහුවීම කියන්නේ සංසාරයට ආйти දෙයක්. මොකද මේ ධර්මයේ උරුමේ තියෙන්නේ සරාගී ස්වභාවය තුල නෙමෙයි. ධර්මයේ උරුමේ තියෙන්නේ විරාගී ස්වභාවය තුලයි. ඒකේ ධර්මයේ තියෙනවා සරාගාය සංවත්තති නො සරාගාය සංවත්තති. සරාගී කෙනාට ධර්මයේ අයිති නෑ. විරාගාය විරාගී කෙනාටයි ධර්මයේ අයිති තියෙන්නේ. විසංයෝගාය සංවත්තිනෝ සංයෝගාය. එකතු වෙල කෙලෙස් සමග එකතු වෙච්ච කෙනාට නෙමෙයි ධර්මයේ අයිති තියෙන්නේ. සංයෝග වෙච්ච කෙනාට නෙමෙයි. කොහොම කෙනාටද? විසංයෝගාය. කෙලෙස් සමග එකතු නොවිච්ච කෙනාට. පින්වත්නි කෙලෙස් සමග එකතු වීම සරාගයත් එක්ක බැඳිච්ච එකක්. අන්න සසර. විසංයෝගයේ විරාගයත් එක්ක බැඳිච්ච එකක්. අන්න නිවන. එච්චරයි බලන්න නිවනද සසරද ඉතාම ලස්සනට පෙන්නලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. එතකොට මේවට අහු වුණොත් එහෙම සංසාරී නැවත නැවත පැනවෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිසරණ මගහැරිලා යන්න පුළුවන්. ඒක මගහැරගන්න එපා. ඒක මගහැරිලා යන්න පුළුවන්. අපි නොහිතන විදියට ධර්ම මාර්ගයෙන් බැහැර වෙන්න පුළුවන්. පින්වත්නි මේ ජීවිතේ ලැබිච්ච මේ මානුෂ්‍ය ජීවිතේ ලොකු දෙයක් විදියට සලකන්න එපා. මේක ළඟදී ඔබලාට අතහැරෙනවා. ඒ අතහැරිලා යනකොට නැවත උපතක් පැනවෙනවා. උපතක් නොපැනවෙන තත්ත්වෙට හිත හදා ගැනීම කියන්නේ නිවනට. ස්කන්ධයන් පිළිබඳ උපාදානේ නොවි සදාතනික උපේක්ෂාවකට හිතපත් වෙච්ච තැනකට. එතකොට නැවත නැවත මේ දුක සකස් වෙන මට්ටම තියෙන්නේ තණ්හාවත් එක්කයි. එතකොට මේ ලෝකේ තණ්හාව ඇති නොවන විදියට ලෝකේ අත්දකින්න අපිට අමාරුයි. ඒක කරගන්න බෑ. හැබැයි මේ ධර්මය අපිට ඒකට උනන්දු කරවනවා. ධර්මය හරහා බැලුවට පස්සේ දැන් ඔබට මම ඔබට කිව්වොත් මේ ලෝකෙට තණ්හා කරන්න එපා. තණ්හාව හදාගෙන වැඩක් නෑ. ඒ නිසා තණ්හා කරන්න එපා කියලා මං කියනවා. එතකොට ඔබත් සාදු කියලා ආ ඇත්තද හා කියලා යනවා.
නමුත් තණ්හාව ඇති වෙන්නේ නැද්ද හිතේ? ඇති වෙනවා. මොකද තණ්හාව ඇති කරගන්න එපා කියලා කිව්වා කියලා ඔබ හා කියලා ගියා කියලා තණ්හාව ඇති නොවී තියෙන්නේ නැහැ. එහෙමනම් තණ්හාව ඇති නොවී තියෙන්න ප්‍රතිපදාවක් අවශ්‍යයි. අන්න ඒ ප්‍රතිපදාවෙන් බැලුවට පස්සේ තමයි තේරෙන්නේ තණ්හා කරන්න දෙයක් ලෝකෙ නැති බව. දැන් තණ්හාව ඇති කරගන්න එපා කියලා පහම්පත්තු කළා කියලා කවදාවත් තණ්හාව ඇති නොවී තියෙන්නේ නැහැ. තණ්හාව සුපුරුදු විදියට ඇති වෙනවා. තණ්හාව වෙනදා වගේම දෝරේ ගලනවා. ඒ තණ්හාව නැති කරගන්න පහම්පත්තු කරලා බෑ. මල් පූජා කළා කියලා තණ්හාව නම් කවදාවත් නැති වෙන්නේ නැහැ. ඒ කියන්නේ මල් පූජා කරන්න වෙනදාටත් වඩා හොඳට ඒක සද්ධාවට උදව් වෙන නිසා කරන්න. හැබැයි මල් පූජා කරලා කවුරු හරි මිනිහෙක් තණ්හාව නැති වෙන්න හිතනවා නම් කවදාවත් තණ්හාව නැති වෙන්නේ නැහැ මල් පූජා වෙන්න. මොකද මල් පූජාව අයිති ශ්‍රද්ධාව දියුණු කරගෙන ශාස්ත්‍රුණාංශ කිරේ ගෞරවයක් හදාගන්න ශ්‍රාවකයෙකුගේ පදනමට. හැබැයි තණ්හාව නිරුද්ධ වෙන ආකාරයට තමන්ගේ චින්තනය හදාගත්තේ නැත්නම් තණ්හාව 84000ක් මල් පූජා කළා තණ්හාව ඇති වෙන එක නම් කාටවත් නතර කරන්න බෑ. තණ්හාව ඇති නොවන මට්ටමට යම් ශ්‍රාවකෙක් හිත හදා ගත්තොත් ඒ හිත හදා ගත්ත එකයිති. තණ්හාව ඇති නොවන ආකාරයට යම් ශ්‍රාවකෙක් හිත හදා ගත්තොත් ඒ හිත හදා ගත්ත ශ්‍රාවකයා අයිති බුදුරජාණන් වහන්සේටයි. ඒක මල් ලක්ෂයක් පූජා කරාට වඩා ශ්‍රේෂ්ඨයි. මොකද බුදුරජාණන් වහන්සේ අපට වදාළේ තණ්හාව නිරුද්ධ කළොත් දුක නිරුද්ධයි කියලයි. තණ්හාව නිරුද්ධ වෙච්ච තැනක ලෝකේ දුක නිරුද්ධ වී යනවා කියලයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ. එහෙමනම් දැන් අපිට තණ්හාව ඇති කරගන්න එපා කියලා කියනවට වඩා තණ්හාව ඇති කරගන්න ලෝකේ වටිනාකමක් නැති බව තේරුණාට පස්සේ નિરાයාසයෙන් හිතේ තණ්හාව හිටින්නේ නැහැ. ඒකට කියන්නේ යථාර්ථ අවබෝධය. දැන් රූපේට මිනිහෙක් තණ්හා කරන්නේ රූපේ තණ්හාව හදාගන්න මොනව හරි තියෙනවා කියලා හිතුනොත් නේ. රූපේ දැන් ඔබට මම කිව්වොත් රූපේ කියන්නේ තණ්හාව හදාගන්න ආйти දෙයක් නෙමෙයි මෙන්න මේකයි රූපේ ඇත්ත කතාව කියලා හිතුණාම අර හිතේ තණ්හාව රීටින්නේ නැහැ. තණ්හාව කියන්නේ හිතේ ඇති වෙන එකක් මිස රූපේ ඇති වෙන එකක් නෙමෙයි. ඒ කියන්නේ රූපේ තණ්හාව කියලා එකක් නැහැ. තණ්හාව උපදින්නේ කොහෙද? හිතේ. තණ්හාව කියන්නේ පොඩි හැඟීමක්. මේ පුංචි හැඟීම තමයි නැවත නැවත ඔබව සංසාරයට සංයෝග කරන්නේ. තණ්හාව කියන්නේ හැඟීමක්. තණ්හාව කියන්නේ රූපේ තියෙන එකක් නෙමෙයි. එතන මේ හැඟීම් වලට වහල් වෙච්ච තැනක එයා නැවත නැවත සංසාරේ පැනවෙනවා. එයා හිතාගෙන ඉන්නවා මේ රූපයට තණ්හා කළ යුතුයි තණ්හා කළ හැක කියලා. නමුත් රූපේ ඇත්ත එතන දැන් මේ සතිපට්ඨානේ වගේ එකක් දිනු කරන්නේ වෙන මොකටවත් නෙමෙයි. එතකොට රූපේ වටිනාකමක් නැති බව තේරෙනවා. දැන් කායानुපස්සනාවෙන් කරන්නේ කය බෙද බෙද බලන එක. දැන් පඨවි ආපෝ තේජෝ වායෝ කියලා බෙදනවා. ඊට පස්සේ දෙතිස් කුණුප කොටස් වල මේ කීයක විදියට බෙදනවා. බෙදලා බලනකොට මේ කොයි කෑල්ලේද මම ඉන්නේ කියලා හොයලා බලනවා. එතකොට තේරෙනවා මේක කෑල්ලකවත් මම කියලා නෑ. හොයන්නත් බෑ. මේ ටික එකතු වීමට තමයි මම කියලා මම මේ අල්ලගෙන ඉන්නේ. මේක සකස් වෙච්ච දෙයක් කියලා Tamange හිතට දැනෙනවා. දැනුණාට පස්සේ මෙහෙම සකස් වෙච්ච දෙයක කොහෙටද තණ්හාව හදාගන්න තියෙන්නේ කියලා Taman තුල નિરાයාසයෙන් ඒක අතහැරින්න පටන් ගන්නවා. නමුත් අපේ අවාසනාවකට අපි කාමභෝගී ජීවිතෙන් යට වෙලා ඒ කාමයන්ට මේ යට වෙලා ඊට පස්සේ සංසාරෙටම වැටෙනවා. පින්වත්නි, මේ සංසාරය කියන්නේ අවදානමක්. මේක අවදානමක් කියලවත් ලෝකේ අය දන්නේ නැහැ. සංසාරය කියන්නේ අවදානමක් කියලවත් දන්නේ නැහැ. කොයිතරම් අවදානමක්ද කියනවා නම් ඔබ ඔය හොඳට වාඩි වෙලා හිටියට ඔබේ ලෝකය අතහැරෙන්න ලොකු වෙලාවක් යන්නේ නැහැ. ලොකු වෙලාවක් යන්නේ නැහැ ඔය ලෝකේ අතහැරෙන්න. එහෙමනම් දැන් මේ ඔබ හොඳට වාඩි වෙලා මේ බණ ටික අහගෙන හිටියට පින්වත්නි මේ ගෙවෙන්නේ අන්තිම රාත්‍රිය වෙන්න පුළුවන්. මේ ගෙවෙන්නේ අපෝයි නෑ අපිට ඉහෙම් බහින රෝගයක් නෑ කියලා කියන්න බෑ. ඇයි? ඉහෙම් බහින රෝගයක් නැති මිනිස්සුත් එළි වෙනකොට මිය ගිහින් තියෙනවා. මං පහුගිය කාලේ කොළඹ ජාතික රෝහලේ බණකට ගියා හෘද රෝගයකට. වෛද්‍යවරු ලෑස්ති කරලා තිබ්බ දේශනාවක්. විශාල වෛද්‍යවරු ප්‍රමාණයක් හිටියා දේශනාවට. මං ඇහුවා මොකටද මේ බණ ලෑස්ති කළේ කියලා. එතකොට ඒකේ හිටපු ප්‍රධාන වෛද්‍යවරයා කියනවා ස්වාමින් වහන්සේ
මේ හෘද රෝග ඒකකේ වැඩ කළා තරුණ වෛද්‍යවරයෙක්. ඒ තරුණ වෛද්‍යවරයා අවුරුදු 33යි. හෘදයාබාධයකින් වාහනේ මිය ගිහි. දෙඹලන්ට දෛවයේ සරදම හෘද රෝග ඒකකේ වැඩ කරපු වෛද්‍යවරයෙක් නම් පොඩි දෙයක් ඇති වුණත් පොඩ සංවේදී වෙනවනේ, මේක හෘද රෝගයක්ද දන්නේ. මොකද යාට මේ විශ්ේ ගැන සෑහෙන අවබෝධයක් තියෙනවනේ. එතකොට හෘද රෝග ඒකකේ වෛද්‍ය බොහොම හොඳට හිටිය කෙනෙක්. එතකොට බොහොම සනීපෙට හිටියා පව් මේ වාහනේදීම එහෙම මිය ගිහින් වාහනේම. එතකොට වෛද්‍ය නිර්දේශය තමයි හෘද රෝගියකින් මිය ගිහින් තියෙන්නේ. දැන් බලන්න මේ දෛවයේ කොච්චර මිනිසුන්ට සරදම් කරනවද. එතකොට ඒ අවදානම තීරණය වෙන්නේ බැඳීමේ ප්‍රමාණයට අනුව. මේ ලෝකයේ සංයෝගය කියන්නේ ත්‍යෝගය කියන්නේ තමුතු වීම, අමුතු දේවල් නෙමෙයි. හමුවීම ඇති තාක්කල් ලෝකේ වෙන්වීම තියෙනවා. වෙන්වීම නැති තාක්කල් ලෝකේ හමුවීම තියෙනවා. ඕක තමයි සසර. හමුවීම ඇති තාක්කල් වෙන්වීම ඇත, වෙන්වීම ඇති තාක්කල් හමුවීම ඇත. ඔය අතර අර හමුවීම සහ වෙන්වීම අතර අන්තර්කාලයක් තියෙනව නේද? අන්න ඔය කාලේ බැඳීමේ ප්‍රමාණයට අනුව දුකේ ප්‍රමාණය තීරණය කරලා දෙනවා. ඕකට කියනවා සංසාරය කියලා. භවයෙන් වැහුණාට පස්සේ මොකක්වත් මතක නැහැ. දැන් ඔබලාට ළඟදී ඔය ජීවිතය අතහැරෙනවා. අතහැරුණාට පස්සේ කවදාවත් හිතෙන්නේ නැහැ අනේ අපේ අම්මා කොහෙද දන්නේ නැහැ දැන්. දැන් ඔබට කවදා හරි හිතිලා තියෙනවද ගිය ජීවිතේ ඔබේ අම්මා කොහෙද කියලා? දාරක ස්නේහයෙන් කුල්මත් වෙච්ච අම්මලානේ මේ ඉන්නේ. නිකන් හරි හිතිලා තියෙනවද ගියාත්මේ අනේ මගේ ළමයි කොහෙද දන්නේ නැහැ උන් ටික බලන්න යන්න ඕන වෙලාවක හිතිලා තියෙනවද? එහෙනම් භවයෙන් වැහෙනකොට ඔක්කොම හමාරයි නේද? මේකටත් ඔය ටික නේද වෙන්නේ? මේ ජීවිතේටත් උච්චරයි. මේක ලොකු සාරයක් තියෙන එකක් විදිහට හිතන්න එපා. සංසාරය කියන එක අමුතුයි. හැඩතලයක් නැහැ. මේ පංචකාමයටම යට වෙලා ධර්මයට පයින් ගැහුවොත් පින්වත්නි ඒක තමයි යාගේ අවදානම. හැබැයි අපිට වාසනාවකට මේ ධර්මයක් මුණ ගැහිලා තියෙනවා. ඒතුළු මේ ධර්මයේ ඔස්සේ බලනකොට අපිට සාංසාරික අවදානම අපිට තේරුම් ගන්න පුළුවන්. සාංසාරික අවද. එතකොට දැන් අපිට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි තණ්හාව ඇති වුණාම හිතේ තණ්හාව ඇති වෙනවා. හිතේ ඇති වෙන එකක්. තණ්හාව ඇති වුණාම ඒ තණ්හාව ඇති වෙච්ච ලෝකය තමයි අපිට අපේ හිත බැඳෙන්නේ. තණ්හාව ඇති වෙච්ච ලෝකයට තමයි අපේ හිත බැඳෙන්නේ. තණ්හාව ඇති වෙන්නේ මොන වටද? මොන වටද තණ්හාව ඇති වෙන්නේ? තණ්හාව කියන්නේ හැඟීමක්. මම මේ කියන්නේ හොඳට කල්පනා කරන්න. මේවා අපි දේශනාවලදී හොඳට ලස්සනට කියලා දීලා තියෙනවා. තණ්හාව කියන්නේ හිතේ ඇතිවෙච්ච නාම ධර්මයක්, හැඟීමක්. එතකොට තණ්හාව කියන්නේ එළියේ රූපේට අයිති දෙයක් නෙමෙයි. තණ්හාව හැඟීමක්. හැබැයි අපේ තියෙන අවිද්‍යාවට ලෝකේ ඇත්ත කතාව නොතේරෙන කමට අපි මේ එළියේ රූපවලට තණ්හා කරනවා. එළිය තියෙන ඒවට. ශබ්දවලට තණ්හා කරනවා. තණ්හාවේ පැති 6යි තියෙන්නේ. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියලා. ඔච්චරයි තණ්හාව. ඕවාට අපි තණ්හා කරනවා. අපි හිතාගෙන ඉන්නවා ඕවට තමයි අපි තණ්හා කරන්නේ කියලා. නමුත් දැන් ඔබට තේරෙනවා තණ්හාව කියන්නේ රූපේ තියෙන මොකක්වත් නෙමෙයි, රූපේ නිසා මගේ හිතේ ඇති වෙච්ච එකක්. දැන් ඔබ රූපේට තණ්හා කරන්න පුළුවන්. ඒ රූපේ දන්නේ නැහැ ඔබ තණ්හා කරන බව. තරුණේකට තරුණියක් ගැන හිතක් පහළ වෙන්න පුළුවන්. එයාට රූප තණ්හාවක් තියෙනවා. නමුත් ඒ තරුණිය දන්නේ නැහැ මේ මට මෙහිම තරුණියෙක් තණ්හා කරන බව. එහෙමනම් තණ්හාව කියන්නේ හිතට අයිති දෙයක්ද අර රූපේට අයිති දෙයක්? හිතට අයිති දෙයක්. හිතේ ඇති වෙච්ච හැඟීම. ඔය තණ්හාව ආවට පස්සේ තමයි ඔක්කොම අවුල. හැබැයි තණ්හාව ඇති වෙන්නේ තවිද්‍යාව නිසා. ඇයි යා හිතානිනව මේ රූපේට තණ්හා කරලා මගේ වසඟේ තියාගන්න පුළුවන් කියලා? මොන රූපයක්ද පින්වත්? මේ තමන්ගේ රූපේවත් තමන්ගේ වසඟේ නැතිකොට මේ එළිය රූපයක් කොහොමද මගේ වසඟේ තියාගන්නේ? ඇත්තටම තණ්හාව කියන්නේ තමන්ගේ හිතේ ඇතිවෙච්ච පොඩි හැඟීමක්. තමන් ආදරේ ආසා කරන්නේ, තණ්හා කරන්නේ රූපවලට නෙමෙයි, ශබ්දවලට නෙමෙයි. බැලූ බැල්මට එහෙම තේරෙනවා.
රූපවලට, ශබ්දවලට, ගඳසුවඳට, රසයට, පහසට තණ්හා කරන්නේ. මිනිස්සු තණ්හා කරන්නේ තමන්ගේ හිතට. මොකටද තණ්හා කරන්නේ? තමන්ගේම හිතට. දැන් බලන්න ධර්මයෙන් බලනකොට තේරෙන දේ මොකද්ද? මිනිස්සු තණ්හා කරන්නේ තමන්ගේම හිතටයි. තමන්ගේම හිතටයි. මං කියන එක තේරෙනවද? නෑ. මොකද තමන්ගේ හිතට තණ්හා කරනවා කියන්නේ? ඔන්න අහගන්න. පින්වත්නි, එළියේ රූපයක් දකිනකොට, එළියේ රූපයක් දකිනකොට, ඒ රූපේ දකිනකොට තමන්ගේ හිතේ සුඛ ආස්වාදයක් ඇති වුණොත් තමයි අපි තණ්හා කරන්නේ. එළියේ රූපේ දකිනකොට තමන්ගේ හිතේ සුඛාස්වාදයක් ඇති වුණොත්, ඒ සුඛාස්වාදේ ගෙනත් දුන්න රූපේට මේ මෝඩ මිනිස්සයා තණ්හා කරනවා. රූපේට තණ්හා කරනවා. ඔබේ හිතේ සුඛාස්වාදයක් ගෙනත් දුන්නේ නැත්නම් රූපේ, ඔබ කවදාවත් ඒ රූපේට තණ්හා කරන්නේ නැහැ. රූප තිබ්බා කියලා ඔබේ හිතට සුඛාස්වාදයක් ඇති නොවුනොත් ඔබ කවදාවත් ඒ රූපවලට තණ්හා කරන්නේ නැහැ. ඔය සුඛාස්වාදේ ගෙනත් දෙන නිසා ඔබ ඒ රූපයට තණ්හා කළාට, පින්වත්නි, ඔබ ආසා කරන්නේ ඔබේ සුඛාස්වාදයට. සුඛාස්වාදේ කියන්නේ ඔබේ හිතේ ඇති වෙච්ච දෙයක් විසක් රූපේ ඇති වෙච්ච දෙයක් නෙමෙයි. මිනිස්සු තමන්ගේම හිතට තමන්ගේ හිතෙන් තණ්හාව හදාගෙන ඉන්නේ. ඔය හිතේ සුඛාස්වාදේ ඇති නොවුනොත් එම ඒ රූපය ගැන වගකීමක්ට. බලන්නකෝ, සමහර නෝනලා කියන මට කියලා තියෙනවා ඇවිල්ලා, මේ ළඟදිත් එක නෝනා කෙනෙක් කිව්වා, හාඳුරනේ ඒ කාලේ අපි හරි සමගියෙන් හිටියා, මහත්යයි මමයි. දැන් මගේ අපේ මිනිස්සයා මං ගැන වගේ වගක් නැහැ. දැන් මං ගැන බලන්නෙත් නැහැ. අපි දෙන්න අතර නිතර ප්‍රශ්න. ඇයි? හොද්දට යථාර්ථය දන්න කෙනෙක් දන්නවා අපි ඕවා කියන්න යන්නේ නැහැ. පුද්ගලිකව මිනිසුන්ද කලින් එයාගේ රූපේ මෙයාට සුඛාස්වාදයක් ගෙනත් දීලා, දැන් එයාට ඒ රූපේ පහස සුඛාස්වාදයක් ගෙනත් දෙන්නේ නැහැ. සුඛාස්වාදේ ගෙනත් දෙන්නේ නැති නිසා ඒ මහත්යේ රූපේ නඩත්තු කිරීම ගැන විශේෂ අදහසක් නැහැ යාට. එහෙමනම් තමන්ට සුඛාස්වාදයක් ගෙනත් දෙන තාක්කල් විතරයි එළිය රූප නඩත්තු කරන්නේත්, ශබ්ද නඩත්තු කරන්නේත්, ගඳ සුවඳ නඩත්තු කරන්නේත්, රස හොන්දට බලන්නකෝ රසේ නඩත්තු කරන්නේ සුඛාස්වාදේ ගෙනත් දෙනකම් විතරයි නෙමෙයිද කියලා. එහෙමනම් මිනිස්සු තණ්හා කරන්නේ එළියවට නෙමෙයි පින්වත්නි. තමන්ගෙම හිතේ ඇතිවෙච්ච තමන්ගෙම සුඛාස්වාදේ ගෙනත් දෙන තාක්කල් විතරයි රූපවලට තණ්හා කරන්නේ. එහෙමනම් මිනිසු තණ්හා කරන්නේ තමන්ගේ සුඛාස්වාදේටයි. ඉතින් මේ සුඛාස්වාදේට තණ්හා කරන්න ගිහින් එයාට ලෝකේ ගොඩක් ඒවා කරන්න වෙලා, අන්න එතකොට කර්ම හැදෙනවා. තණ්හාව ඇති වෙලා එතනම වැඩේ අහවරයි නම් කිසි ප්‍රශ්නයක් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. තණ්හාව ඇති වෙලා අවුල විසඳෙනවා නම්, තණ්හාවෙන් වැඩේ නවතිනවනම්, තණ්හාව ඇති වුණාම මිනිස්සු මොකද කරන්නේ? තණ්හා පටිච්ච පරියේෂණං, තණ්හාව නිසා මිනිස්සු එළියේව හොයනවා. තණ්හා පටිච්ච පරියේෂණ, එළියේ හොයනවා, පරියේෂණ කරනවා. හොයන්නේ සිතින්, කයින්, වචනයෙන්. සිත, කය, වචනේ තමයි නව කර්මය. අන්න කර්ම සකස් වෙනවා. තණ්හාවත් නෙමෙයි අවුල. හිමනම් මොකද්ද? තණ්හාව ඇති වෙච්ච තැන්වල තණ්හා පටිච්ච පරියේෂණං හොයන්න ගියාම සිතින්, කයින්, වචනින් කර්ම කරගන්නවා. ඇයි කියන්නේ ධර්මයේ? චේතනාහම් බික්කෝ කියන්නේ ප්‍රසිද්ධ වාක්‍යවල. චේතනාහම් බික්කවේ කම්මං වදාමි, චේතනාවමයි කර්මය. ඒ නිසා මිනිස්සු කායේන වාචාය මනසා කයින් වචනින් මනසින් කර්ම කරගන්නවා කියලා. ඒක ඔක මිනිසුන්ට තේරෙන්නේ නැහැ. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචා මනස, චේතනා පහල කරගෙන අර තණ්හා තමන්ගේ හිතේ තණ්හාවට තණ්හාව පහල කරගෙන ඒ තණ්හාවට අදාළ තණ්හා පටිච්ච පරියේෂණම් තණ්හාව නිසා හොයනවා ලෝකේ. හොයනකොට පරියේෂණම් පටිච්ච ලාභෝ, හොයනේවා ලැබෙනවා ඒ මිනිසුන්ට. ලැබුණාම ලාභම් පටිච්ච විනිච්ඡෝ, ලැබුණාම විනිශ්චය කරනවා මේක අර කලින් තිබ්බ එකමද, මේක ඇත්තටම වටිනවද, කොහොමද කියලා, කළුයිද, සුදුයිද, ලස්සනයිද, අවලා විනිශ්චය කරනවා හිතේ. විනිශ්චය කරනකොට විනිශ්චය කරන්න 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 විනිච්ඡයම් පටිච්ච චන්දරාගු, හිතේ චන්දරාගේ උපදිනවා. ඔන්න ඔය චන්දරාගේ උපදින් නැත්තං, ඒ කියන්නේ චන්දරාගේ උපදින් නැති විදියට නම් ඇස පරිහරණය කරන්නේ, කන පරිහරණය කරන්නේ, නාසය පරිහරණය කරන්නේ, දිව පරිහරණය කරන්නේ, කය පරිහරණය කරන්නේ, මනස පරිහරණය කරන්නේ, හය තැනකනි තණ්හා උපදින්නේ. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා.
ඔය හය තැනීම චන්දරාගේ උපදින් නැත්තං එයා පිරිනිවම් පානවා. එයා අය උපතක් කලා යන්නේ නෑ. එයාට ලොකූ අභිධර්ම කතා ඕන්නේ. ලොකු කතාව ඕන්න ඒකාලේ ඒකාලේ ඔයි ලොකු කතාන්දර තිබ්බෙත් නෑ. මේ කතාව තේරෙන්න කියල දුන්නා. එයාට තියෙන ප්‍රශ්නය ඇහුවා. එනම් මෙහම වෙන්න කෝම එතුට යට කිව්වා. එතුට යට තේරුණ ඇත්තන ඉන්න. මගේ හිතේ ඇතිවිංච සුකාස්වාදයම තමයි අවුල කියල තේරුම් ගත්ත. හොඳයි මම් මොකක්ද කරන්න ඕන කියලා ඇව ආයනං ඔයා මේ විදියට හිත වඩන්න කිව්වා. ඒ අවංකව ගිහින් වැඩුව වඩල ඇවිල්ල කිව්වා ස්වාමීනි මගේ හිත දැන් නිවෙනවා. එතකොට බුදුරජන් වහන්සේ කිව්වා දැන් තමුන් සෝතාපන්නයි. දැන් තමුන් සකදාගාමි වෙලා කියලා එයාගේ මාර්ගඵල අවබෝධය ගැන භාග්‍යතුන් වහන්සේ වදාලා. ඊට පස්සේ ආ සුපුරුදු විදියටම ජීවිතේ ගෙවාගෙන ගියා. සෝතාපන්න වෙච්ච කෙනා මහණ වෙන්න ආවෙත් නැහැ. ඉතින් මේ ධර්මයේ ප්‍රායෝගිකව භාවිතා කරන්න ඕන එකක් මිසක් කටපාඩම් කරගෙන මතක තියාගෙන ගණන් හිලව් ඇතුව මතක තියාගෙන මොකක්වත් කරන්න බෑ. මොකද මං ගණන් හිලව් ඇතුව මතක තියාගෙන බලලා තියෙනවා. ඒ කියන්නේ මං කියන්නේ ඔය අභිධර්මීම හොඳට ඉගෙන ගන්න. ඒවන්ට ගරහනවා නෙමෙයි. ඒවා හොඳට ඉගෙන ගන්න වෙනදට වඩා හොඳට ඉගෙන ගන්න. හැබැයි මම ওই විශ්වවිද්‍යාලේ කැලණී විශ්වවිද්‍යාලේ මං අභ්‍යන්තර ශිෂ්‍යෙක් විදිහට ඉගෙන ගත්තේ ඒ කාලේ මම ওই නිකායාන්තර සමහර අභිධර්ම ක්‍රම ගැන හදාරලා තියෙනවා. වජ්‍රයානිය, තන්ත්‍රයානිය, විඤ්ඤාප්ති මාත්‍රතා සිද්ධිය ආදී නිකායවල තියෙන ඒවා අපි නම් පොඩ්ඩක් ඉගෙන ගත්තේ ඒක උගන්වපු මහාචාර්යවරයාට පුදුම දැනුමක් තියෙන නිකායාන්තර බුදු සමයේ තියෙන ආභිධම්මික විවරණ ගැන. නාමුත් ඒ මනුස්සයාට තියෙන්නේ මාන්නක්කාරකම විතරයි. එයාටත් තියෙන්නේ මාන්නක්කාරකම. මම මහාචාර්ය කියලා හිස් මාන්නයක් තියෙනවා. ඊට වඩා මං ඒ මනුස්සයාගේ මොකක්වත් නිවීමක් දැක්කේ නැහැ. එහෙනම් අපට තේරෙනවා මේක ඉගෙනගෙන විතරක් හරියන්නේ නැති බව. ඉගෙන ගන්න හොඳට. හැබැයි ඒක ඉගෙනගෙන විතරක් හරියන්නේ නැහැ. තමන්ගේ හිත වඩන්න ඕන. වඩන්න බැරි වුණොත් එහෙම පින්වත්නි මහාචාර්යවරයෙක්ුණත් ආයෙත් නිරේට වැටෙන්න පුළුවන්. මේ ලෝකයේ කියන කතාවත් එක්ක පැටළුණොත් එහෙම එයාට ධර්මීය අවබෝධය කරා යන්න බෑ. ලෝකයේ කතාව වෙන එකක්, ධර්මීය කතාව වෙන එකක්. මොකද ඊට පස්සේ අර චන්දරාගේ ඇති වෙන විදියට එයා තුල ලෝකෙ දිහා බැලුවාම චන්දරාගේ ඇති වුණාට පස්සේ එයා ඇහැ ඉදිරියට එන රූපයත් උපාදානය කරගන්නවා, ශබ්දත් උපාදානය කරගන්නවා. ඇයි තණ්හාපත්‍ය උපාදානං කියලානේ කියන්නේ පටිච්චසමුප්පාද. උපාදානේ වුණාම උපාදානේ වෙච්ච හැම තැන්වල මේවා නඩත්තු කරන්න ගිහින් මේ කාමී ආස්වාදයට අහු වෙලා ආදීනව විඳ විඳ මැරිලා යනවා. ඔය ආස්වාදයට අහු වෙච්ච නිසාම තමයි කිරිපිටි අදින්න වෙලා තියෙන්නේ. ඔය ආස්වාදයට අහු වෙච්ච නිසා තමයි හාල් පොල් අදින්න වෙලා තියෙන්නේ. එතකොට ඒක නතර කරන්න පුළුවන්ද? ආස්වාදේ චුට්ටයි තිබ්බේ, ආදීනව ගොඩයි. ඒ වුණාට යා තවත් ඒ ආදීනව දැක දැක ආයෙත් ආයේ කාම ආස්වාදයට මෙයාට වෙනවා. නම් අපිට කරන්න දෙයක් නැහැ ඒකට. ඒකට අපිට කළ හැකි දෙයක් නැහැ. ඒ නිසා මේ ලෝකයේ දැන් උපාදානේ වුණොත් එimhe උපාදානීට අනුව විපාක පිණිස කර්ම සකස් වෙලා ජරා මරණ ඇති වෙනවා. ඔක තමයි ලෝකේ කතාව. ලෝකේ කතාව. ඊතම ඊට පස්සේ ඒ උපාදානිය ඇසි එක එක මෝස්තරේ උපාදාන තියෙන. නමුත් එයා දන්නේ මේක මං අමාරුවේ වැටෙන පොටක් කියලා දන්නේ නැහැ. අමාරු වැටෙන තැනක් කියලා දන්නේ නැහැ. මම අර පහුගාලේ දේශනාවකටත් කිව්වා. ඒ කියන්නේ සමහර වෙලාවට ඉන්නවා මේ තිරිසන් ලෝකේ උපාදානය කරගෙන. මං දන්නේ එක නෝනා කෙනෙකුයි මහත්තයෙකුයි ඉන්නවා. ඒගොල්ලෝ හරි ආසයි බල්ලොන්ට. ඒ ගෙදර වැඩේ බලු පැටව හදන එක. ඒ නෝනායි මහත් අනේ දෙන්න වයසයි. මේ හුරතලේට බල්ලෙක් බලු පැටියෙක් හැදුවාට කමක් නැහැ. නමුත් ඉතින් දැන් මේ දෙන්නගේ දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දෙන්නම ඉන්නේ එංගලන්තේ හරි ඕස්ට්‍රේලියාවේ හරි කොහේ හරි රටක. දෙන්නම විශ්‍රාම ගිහින් ඉන්නේ. දැන් මේ අම්මයි තාත්තගේ වැඩේ දෙන්නම කරන්නේ හරි ආසයි. දැන් අර දරුවොත් නැහනේ. දැන් දරුවන්ටත් ඔය රටවල් වලට ගියාම අම්මා තාත්තා අමතක වෙනවනේ. ඉතින් මේ අය ගෙදරට වෙලා ඉන්න කාන්සියට වෙන්නේ නැති බල්ලෝ ටිකක් හදන්නේ. මම හිතන්නේ දැන් නම් බල්ලෝ 16ක් විතර ගෙදර ඉන්නවා. ඒ හොඳට සල්ලි තියෙන ගියා. ඒ ගෙදර ඉන්නවා පින්වත්නි, ඒ ගෙදර තියෙන වාහනයක්, ඒ වාහනේ බල්ලෝ අදින්න විතරයි තියෙන්නේ. ඒ කියන්නේ මේ බල්ලොන්ට බෙහෙත් ගේන්න යන්න, බෙහෙත් විදින්න යන්න, එක එක ඒවට බල්ලෝ ගෙනියන්න වාහනයක් තියෙනවා. ඉතින් මම අපිටත් බොහොම ලිංගතුයි ඒ අය. දෙන්නම වයසයි, දැන් අවුරුදු 70 පැනලා. දැන් එහෙනම් ජීවිතේ සන්ධ්‍යාවයි ගත වෙන්නේ. අර නෝනගේ වැඩේම එයා විශ්‍රාමගේ ගුරුවරියක්ද කොයිද? ඒ නෝනගේ වැඩේ උදේ ඉඳලා කෑම හදනවා බල්ලොන්ට. එතකොට බල්ලොන්ට කෑම හදා හදා තමයි උන්දගේ දවසම ගෙවෙන්නේ.
ඊට පස්සේ ඒ මනුස්සයගේ වැඩේ බල්ලු නාවනවා. බල්ලුන්ට බෙහෙත්දානවා. බොම වටිනා වටිනා බලු පෙටව්. ඉතිං මත්තක දවස ගියම් පසක ස්වාමිනාන්සට බලු පැටිය දෙන්නද කියලා මකු අපූමට එපා කියල. ඇයි මංකිවවා මේ අම්ම තාත්තවගේ සමීප බැඳීමමු අපි මේ අතරල දා ඇවිල්ල තියෙන මේ බල්ලුත් එක බැඳන්න වෙලාවන්නේ. ඒ නිසා මේ නෝනා එක තියාගන්න කියලා. ඒට පස මට ඇවිටිලි කරකරක නෑ ස්වාමිනාස මේ අසූදහක් විතර වෙනවා මේ බලු පැටිය මකුයි කාටරි බල්ල දෙන්න කියලා. දැන් බලන්න පුදුමී කියන්නේ මේක දිහා බැලුවම සංසිද්ධියක් විදියට බැලුවහම කෙනෙකුට හිතෙන්න පුළුවන් අනේ පව් අහිංසක දෙන්නේ. හොඳයි ජීවිතේ දරුවොත් නැති එක ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ලෝකෙ විඳිනවා කියලා හිතන්න පුළුවන්. හරි විඳට කමක් නැහැ. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ලෝකෙ විඳගත්තා වේ. දැන් ධර්මයේ දන්න කෙනාට පේන්නේ ඔක වෙන පැත්තකි. ධර්මයේ දන්න කෙනාට. දැන් මම බැලුවා දැන් මේ නෝනගේ ආචින්න කර්මී විදියට හිතේ වැඩ කරන්නේ බල්ලෙක්ගේ වැඩපිළිවෙලමයි ඔළුවේ. ඇයි බල්ලන්ට කණ්ඩ දානවා උයනවා පිහිනවා. ඉතින් ඊට පස්සේ අර මහත්තයාගේ ඔළුවේ වැඩ කරන්නේ මේ බල්ලු නාවන එක බල්ලුන්ට කවන එක ඊට ඕවා තමයි ඔළුවේ වැඩ කරන්නේ බල්ලුන්ට බෙහෙත් දාන එක ඔය ටික. ළඟදී ඔය ජීවිතේ අතහැරෙනකොට ඕවා මතක් වුණොත් ඔන්න උපාදානේ. ඒක තමයි ඒ නෝනගේ උපාදානේ. ඒතකොට භාග්‍යවතුන් වහන්සේ අපිට වදාළේ කොහොමද? උපාදාන පච්චය භවෝ කියලයි. උපාදානීට අනුව කර්ම සකස්සලා භවපච්චය ජාති උපත හැදෙනවා කියලයි. එතකොට දැන් මේ නෝනගේ උපාදානේ මොකද්ද? ඇයි දවසිම ආචින්න කර්ම විදියට ඕවා එන්න පුළුවන්? බහුලව කරපු දේවල්. ඒ කියන්නේ දැන් බුද්ධ වන්දනාවෙම නිතරම කර කර ඉන්න එක හරි වටින්නේ එකයි. ඇයි? ඒක ආචින්න කර්මයක් විදියට ආවොත් එයාට ඒක විශාල උදව්වක්. ජීවිතේ පුහුණු කරපු දෙයක් ඒක. එතකොට දැන් මේ දෙන්නාම පුහුණු කරලා තියෙන්නේ මොකද්ද? මේ දෙන්නා පුහුණු කරලා තියෙන්නේ පින්වත්නි බල්ලෙක්ගේ වැඩපිළිවෙල. ඔළුවට දැන් ඕවම උපාදානේ වෙලා මරණාසන්න වෙලාවේ පුළුවන් වේද හිත හදාගන්න? නෑ නෑ, අපි ඒ වෙලාවට හිත හදාගන්න අපි දන්නවා හිත හදාගන්න ඕන විදිහ කාටවත් කියන්න බෑ. ඔය දෙන්නට ඕක තමයි මරණාසන්න වෙලාවේ මතක් වෙන්නේ. ඇයි? ආචින්න කර්මී ඕක උදේ ඉඳලා අවස් වෙනකනුත් එළි වෙනකනුත් එළි වෙලා ආය හවස් වෙනකනුත් ඕක තමයි ඔළුවේ වැඩ කරන්නේ. ඕක මතක් වුණොත් පින්වත්නි අනිවාර්යෙන් ඒ අම්මගේ විඥානේ බල්ලගේ බඩේ පැලවෙන එක පැලවෙනවමයි. සමහර විට ඒ ගෙදරම ඒ බල්ලගේම කුසේ සමහර විට. ඇයි? මේ සංසාරේ හරි ලස්සනට දෙනවනේ පහර අපිට නැවත නැවත සාංසාරික ජාලයට එකතු වෙලා විඳව විඳවා යන මට්ටමට. එතකොට මේක දැන් මේක කාටවත් නැහැ කියලා කියන්න බෑ. දැන් බටහිර ලෝකෙන් බැලුවොත් මේක පේන්නේ නැහැ. කෙනෙක් කියයි ඔයාලට හොඳයි බෝනවන රෝගවලට මේක. බෝනවන රෝගවලට හරි හොඳ දෙයක්. ඔයාලා ඕක කරන්න මාළු ටැංකි හදන්න. එහෙම කීකේ ලෝකෙ කියයි. ඊට පස්සේ දැන් මේක මතක් ඊට පස්සේ මේ දරුවොත් ඒ රට ඉඳලා ඇවිල්ලා මෙහි පාංශකූලක් දෙයි ජයට. හාමුදුරු ගෙනලා හත් දවසේ බණක් කියයි. තුන් මාසේ බණක් කියයි. අම්මගේ විඤ්ඤාණේ බල්ලගේ කුසේ. කොහෙද තමන්ගේම ගෙදර බලුකූඩුවේ. එතකොට දැන් මේ අපි මේක අසුභවාදීව කියනවා නෙමෙයි. මේක තමයි සංසාරේ හැඩතලය. මොකද භාග්‍යතුන් වහන්සේ වදාළේ තණ්හා පච්චය උපාදානං උපාදාන පච්චය භවෝ. උපාදානයට අනුව විපාක පිණිස කර්ම සකස්න භව පච්චය ජාති. ඊට අනුවයි උපත. එතකොට ඒක කාටවත් නැහැ කියලා කියන්න බෑ. දැන් ඔකට එක කාලයක් එක ලස්සන දෙයක් තියෙනවා. එක වයසක මිනිහෙකුටයි මේ එක ගම දුර්භීක්ෂයක් ඇවිල්ලා කෑම නැහැ. ඊට පස්සේ ඒ ගමේ මිනිස්සු ඔක්කොම ගම අත්හැරලා යනවා. යනකොට මේ මිනිහට අවුරුදු 80ක් විතර ඇති. මේ මිනිහට අවුරුදු 80ක් විතර මේ මිනිහා මොකද කළේ? මෙයාගේ වයසක නෝනක් ඉන්නවා. කිව්වා අපි දෙන්න විතරක් මේ ගමේ ඉඳලා හරියන්නේ නැහැ. ඒ මොනොත් අපිට මැරෙන්න වෙන්නේ කණ්ඩ නැතුව. අපිත් කොහොම හරි මේ පුංචි මිනි බිරියක් ඉඳලා තියෙනවා. පොඩි ගෑනු ළමයි. අපිට නැත්තත් මේ කෙල්ලට යන්නේ අනාගතයක් තියෙන්න එපාය. ඒ නිසා මේ පොඩි කෙල්ලත් අරගෙන අපි යමු. අමාරුවෙන් ඒ ගෙදර තිබ්බ ඇඳුම් පැළඳුම් ටික මල්ලකට දාගෙන පිටත් වෙලාව කණ්ඩ නැහැ. වේලි වේලි ඉතින් අවුරුදු විශාල කාලයක් ඒ දුර්භීක්ෂයකින් කෑම නැති ගම්මානයක්. කැලෑව මැදින් ආවා. කැලෑව මැදින් එනකොට ලස්සන ටිකක් සස්ත්‍රීක ගමක් හම්බුණා. ඒ ගමේ නම් දුර්භීක්ෂයක පාටක් පේන්න නැහැ. ඉතින් අර ගමේ මීට බැලුවා. ඉතින් බොහොම හොඳට තල්ලිකාර මිනිස්සු තින්න පාටයි. ඉතින් ගෙදරකට යනකොට එදා පසේ බුදුරජාණන් වහන්සේ නමක් පිණ්ඩපාතේ ඇවිල්ලා. ඒ පසේ බුදුරජාණන් වහන්සේට දානි දීලා ඒ එතන මේ බලු පැටියෙකුටත් කණ්ඩ දීලා ඒ ගෙදර.
බල්ලෙකුටත් කෑම දීලා. මතන පසේ බුදුරජාණන් සිදු කොයි තමයි බල්ලට කණ්ඩ දීලා තියෙන්. ගෙදර ඇති කරපු බලු පැටියේ. තිකර පසේ බුදුරජාණන් වහන්සේට දානය දෙනකොට අර වයසක දෙන්නත් අර ගේට්ටුව ළඟ ඉන්නවා ඇවිල්ලා. ට සර ගෙදර මිනිසු දැනගත මේ මිනිසු මේ බේලිලිය ගීම් බඩිගින්න වගේ එන්න කිව්වා. එන්න කියලා අර පසේ බුදුරජාණන් වහන්සේ දානය පිළිගන්නකොට මේ දෙන්නත් බලාගෙන හිටිය පැත්තකටලා වාඩි වෙලා. ඇයි දැන් මේ ගුලන්ටත් බඩගිනි. ඊට පස්සේ කිව්වා අනේ නෝනා අපිට බඩගිනි. ආ එහෙනම් පොඩ්ඩක් ඉන්න කියලා අර පසේ බුදුරජාණන් වහන්සේට දානි දීලා වැන්දා. වැන්දාම පසේ බුදුරජාණන් වහන්සේට වැන්දා වඳිනකොට අර මිනිසුන්ටත් මේක හරි අමුතු දෙයක්. ඇයි ඒගොල්ලෝ පසේ බුදු කෙනෙක් දැකලා නැහැ. ඒගොල්ලෝ තෙමීට ඔළුව පාත් කරලා වැන්දා අර දෙන්නා. වැන්දල දැන් අර පසේ බුදුරජාණන් වහන්සේ ගාථානුමෝදනා කරලා උන්වහන්සේ වැඩියා. වැඩියාට පස්සේ අර ගෙදර බල්ලා කන එක දිහා අර තුන්දෙනා බලනවා. අර පොඩි ගෑන් ළමයි අර අම්මයි තාත්තා වයසක දෙන්නයි බලනිනවා. බලාගෙනවා අර මිනිහට හිතිලා තියෙනවා එක පාරම අනේ අපි මේ වේලි වේලි ඉන්නවා මේ වගේ ගෙදරක බල්ලෙක් හරි වෙනවා නම් කොච්චර හොඳයිද. හිතෙන්නේ නැද්ද එහෙම? හිතෙනවා මිනිසුන්ද. මේ වගේ සනීපෙට බල්ලෙක් හරි වෙන්න පුළුවන් නම් කියලා හිතිලා තියෙනවා. වයසයිනේ මේ මිනිස්සු කොහොම හරි එදා රෑ මැරිලා තියෙනවා. අර ගමන් එහෙසටවත් තෙන්න ඇති. මොකද සැතපුම් ගාන පයින් ආපු ගමනක් තිබ්බේ. අර ගෙදරින් කෑවා. ඒ මිනිස්යාගේ විඥාණී පැලුණි අර ගෙදර අර බල්ලගේ කුසේ. ඊට පස්සේ දැන් අර පසේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරපු පොඩි කුසලයකුත් තිබුණා හිතේ. ඊට පස්සේ අර ගෙදර පසේ බුදුරජාණන් වහන්සේ වඩිනකොට දැන් පුංචි බලු පැටියේ. ඉතින් කවුරුවත් මේ කතාව දන්නේ නැහැ. ඒ කියන්නේ ඒ කාලේ කවුරුවත් දන්නෙත් නැහැ මෙහිම තමයි සංසාරේ කියලා දන්නේ නැහැ. ඊට පස්සේ අර බල්ලා මොකද කරන්නේ? අර පසේ බුදුරජාණන් වහන්සේ එනකොට වලි ගෙවනනවා, දඟලනවා. ඉතින් හරි සතුටුයි ඒ බල්ලට බලු පැටියට. ඊට පස්සේ දැන් අර බල්ලා මොකද කරන්නේ? හරි පසේ බුදුරජාණන්සේට එකතුයි. දැන් මේ ගෙදරට හැමදාම උන්වහන්සේ පින්න පාත් වඩිනවා. එතකොට අර බල්ලට කියනවලු අර ගෙදර නෝනා කියනවලු ආන් උඹේ ආර්යයන් වහන්සේ කරගෙන වරින් කු ගිහින් කියලා කියනවලු. එතකොට මේ බල්ලට තේරුණා වගේ වලිගේ වනාගෙන කුටියට යනවලු. කුටියට ගිහින් කෑ ගහනවලු, දඟලනවලු. ඒ කියන්නේ අර පසේ බුදුරජාණන්සේ එක්කරන යන්න ගිහින් තියෙන්නේ. එහෙම වල්ලෝ ඉන්නෝනේ දැනුත්. ඊට පස්සේ ඒ කියන්නේ යමක් තේරුම් ගන්න පුළුවන් වගේ නිකන් හැසිරීමෙන් අපිට සමහර සංවේදනා දැනෙන මට්ටමේ සමහර තිරිසන් සත්තු ඉන්නවා. එතකොට ඒ බල්ලා මොකද කරන්නේ? අර පසේ බුදුරජාණන් වහන්සේ වඩිනකොට කාටවත් ළඟට එන්න දෙන්නේ නැලු. පාරක බල්ලෙකුටවත් එන්න දෙන්නේ නැලු ළඟට. පසේ බුදුරජාණන්සේ ආරක්ෂාව දෙනවලු. තෙක් කරගෙන ගිහින් ආයෙත් අර පසේ බුදුරජාණන් වහන්සේ කුටියටම වඩිනකන් ඉඳලා දානි අරගෙන කුටියට වැඩියම ආයෙත් මේ පසේ බුදුරජාණන්සේ දානි වටේ කැරකිලා දඟලලා වලිගේ වනලා කෑ ගහලා ආයෙත් අර ගෙදරට එනවලු. ඒ කුසලේ නිසා යන්තම් සුගතිය ගියා කියනවා බල්ලෙක්. අර පසේ බුදුරජාණන් වහන්සේට මේ කිසිත් තේරෙන්නේ නැති තිරිසන් සති. ඒ දා යන්තම් ඒ පසේ බුදුරජාණන් වහන්සේගේ ඇසුර හරි තිබ්බ නිසා තිරිසන් සතික් සුගතිය ගියා. හැබැයි ගොඩාක් තිරිසන් සත්තු මැරිලා ආයෙ නිරේට වැටෙන්නේ. අපි ওই තිරිසන් සත්තු ගැන දන්නේ නැහැ. තිරිසනෙක්ගේ කතාව ලොකු කතාවක්. ඒක പ്രേත ලෝකෙට වඩා අවදානම්. പ്രേත ලෝකෙ හොඳයි තිරිසන් ලෝකෙට වඩා. මොකද പ്രേත ලෝකෙට පින අනුමෝදන් වෙන්නවත් පුළුවන්. තිරිසනෙකුට පින අනුමෝදන් වෙන්නත් බෑ. එතකොට මේ සංසාරික අවදානම තීරුම් ගන්න පින්වත්නි. ඔබ හිතනවට වඩා ලෝකෙ වෙනස්. ලෝකෙ අවදානම වෙනස්. ඒ අවදානම හොඳට තීරුම් ගන්න. මට මේ දේශනාවට මේ සංසාරය ගැන යම් අදහසක් කියන්න කියලා යෝජනා කරපු නිසායි මම මේ කතාව කිව්වේ. ඒ නිසා මේ අවදානම් සහිත සංසාරයට ආයකතු වෙන්න එපා. එකතු නොවන හරිම ක්‍රමය අපි දේශනා කරලා තියෙනවා. ඒකට අදාළ දේශනා ඕන තරම් අන්තර්ජාලයේ තියෙනවා. නිකන් ඉන්නකොට අහලා බලන්න. එතකොට තේරෙවි මේ සාංශාරික හැඩතලයට එකතු නොවි නැවත මේ ජාලයට එකතු වෙන්නේ නැතුව සදාකාලිකවම නිවෙන්නේ කොහොමද කියලා තේරෙවි. ඒක තේරුම් ගැනීම පිණිස අද මේ උතුම් බුද්ධ දේශනාව උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. මේ ධර්ම ශ්‍රවණී කරන්න මේ ධර්ම ශාලාව පිරෙන්න පැමිණිච්ච ඔබ හැමෝටම බොහොම පිං. ඉතින් මේ කාලේ බොහොම සම්මාදිට්ඨික කාලයක්. අපි මේ අපේ කතා බහ අතර රාගයට උදව්වක් නැහැ. ද්වේෂයට උදව්වකුත් නැහැ. මෝහයට උදව්වකුත් නැහැ. ඉතින් ඒක තමයි ලෝකේ බලවත්ම කාලේ. රාග ද්වේෂ මෝහ ගලන් නැති විදිහට තමන්ගේ චින්තනය හසුරුව ගන්න එක. ඉතින් මේ කාලේ කොච්චර රමණීයයිද. ඒ නිසායි ඒකමයි ධර්මයේ තියෙන ආශ්චර්යය. දැන් බලන්නකො මේ කතාව ඇස්සේ රාගය ගලන්නෙත් නැහැ, හිතට ද්වේෂය ගලන්නෙත් නැහැ. ඉතින් බොහොම සනීපට අහගෙන ඉන්නත් පුළුවන් මට්ටමකුත් තියෙනවා. ඉතින් ඒක දිනු කරගන්න. ඒ උපන් කුසලයක් ඒක. ඒකට පිරිහෙන්න දෙන්න එපා.
මේ ජීවිතයේ තුළදීම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ දහම් ශාලාවට එකතු වෙච්ච අයට, ඇහෙන මානෙ හිටන අයට, එලිමහණී ඉඳලා මේ ධර්මයට කන් දුන්න අය හැමෝටම මේ ගෞතම බුදු සසුනේදී වහවහා චතුරාර්ය සත්‍ය